අස්ථාව සියලුම දෙනා නැගී සිට උන්වහන්සේ ඉදම ගෞරවණීය පිළිගනිමු අපි සියලුම දෙනා साधु 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 हमें आरक्ष गोटाशे सीलुमनिलधारी महात्मा महात्मेंगीन आराधने पारिधि मैदिनपुर पसलसक पोहोदिनेदि मेम पारिश्रेयट महानुवर लंकादिलक रज महाविहारवासी हलावत काक्कपल्ल्य अशोक वनारने निर्मातृ राष्ट्रपति राजकीय पंडित නීතිගම චන්දිම ස්වාමින් වහන්සේ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්කව සියලුම දෙනා මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා අද අනු මේ උතුම් පුණ්‍යවන්ත දවසේ මේ අවස්ථාවේදී උන්වහන්සේ විසින් තිලෝගුරු අමාමෙනි බුදුරජාන් වහන්සේට මල් පූජා කිරීමේ අවස්ථාව සිදු කරන ලැබුවා සාදු 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 තවත් නිලධාරි මහත්ම මහත්මින් කීප දෙනෙක් පැමිණ මල්පහන් පූජා කිරීමේ කටයුත්තට දායක වන්න උතුම් දුරුතු නවන් මැදින්පුර පසලසක පොහො දිනේ මේ අද දිනේ උතුම් වාග්යවන්ත දවසේ ඔබ සියලු දෙනා මේ උතුම් වූ ධර්ම කටයුත්තකට වටිනාම පුණ්‍ය කටයුත්තකට දායක වී තිබෙන්නේ සියලුම ධර්මයන් පරෙමින් ධර්ම දානේ उत्तम कोटाई බුදුරජාණන් වහන්සේ සඳහන් කර සිටින්නේ නිසා අපි වාග්යවන්ත වෙනවා උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම මේ අවස්ථාවේදී දේශකයන්න් වහන්සේට දෙහත් පිළිගන්නමින් ධර්ම දේශනාවට ආරාධනා කරනු ලැබුවා ඉතින් අද දිනේ මෙම වටිනා අවස්ථාවට වැඩම අව달 මහනුවර ලංකාතිලක රජ මහා විහාර වාසී හලාවත කාක්කපල්ල අශෝක වනාරණේ නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පඬිත චන්දිම ස්වාමින් වහන්සේ නැවත වරක් ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වක මේ අවස්ථාවේ පිළිගනු ලබනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ मंगल कर्णवल संधान करुणाई उत्तम मंगल कर्णवल बुद्ध पुत्रन महंसे नमक दकीम मंगल कर्ण खटियट संधान एवगेम सुदुसुखल धर्मे साकाचा किरीमत मंगल कर्ण खटियट संधान दीन सैम पोदीम मेम एमकोट्टाशेट ये मंगल कर्ण दिख इट इष्ट सिद्धवेनो दीन उहंसे लागे बेडमीम अफट महत् भाग्यासा अमितामत गौरेन बड़ी खाले गण तो मे अवसावित नमस्कार पूर्व आराधना कर सिटनवा अपवेनवेन उपहासिगे धर्मदेश आरंभ करनाट अवसराय स्वामी वहांस शीलुदनाटम तेरवसर प्रार्थना करण नमस्कार पंसी समाधान बना नमो दस भगवत अरहत संबुद्धस नमो दस भगवतो अरहतो सम्मा संबुद्धस नमो दस भगवतो अरहतो सम्मा संबुद्धस बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि तृतीयं पि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि तृतीयं पि धम्मं शरणं गच्छामि तृतीयं पि धम्मं
සරණං ගච්ඡා තතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි නියෝජ්‍ය පොලිස්පති එවගේම අධ්‍යක්ෂක තුමා සීලම රාජ්‍ය නිවේදිත නිලධාරි මහත්මනු එවගේම ඇමති ආරක්ෂක කොට්ටාශේ ස්ථානාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ මේ පින්කම සිද්ධ කරනවා අරමුණු වශයෙන් තැන්පත් කොට තිබෙන්නේ ඇමති ආරක්ෂක කොට්ටාශයේ නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ ආධ්‍යාත්මික වර්ධනය සිදු කරගන්න එවගේම ආරක්ෂක රාජකාරියේදී මියගිය සියලු නිලධාරීන් සහ නිලධාරිනියන් හතින් පමණවීම ආබාධිත සියලුම නිලධාරී නිලධාරිනියන් හට සෙත් ප්‍රාර්ථනා කරන් විශ්‍රාමගිය සියලු දෙනාටම ආශිර්වාද කරන්න සහ පෞල්වල සමාජික හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න තමයි සංවිධානය කළේ තියෙන්නේ. ඉතින් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා යන ප්‍රාර්ථනාව සිදු කර. මේ වගේ පිරිසකට අනිත්‍ය ගැන බන කියලා වැඩක් නැහැ. නේ එහෙම බන කියලා වැඩක් නැහැ. ඔය ඇත්තන්ගේ නිලතල මම අහන්නෙත් නැහැ. මං හාමුදුරුව විතරයි. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ අපේ ජීවිතේ කොහොමද මැනේජ් කරගන්නේ කියලා තියෙන විදිහ කියලා දෙන්න. අනිත් එකන බන අහන්න විස්රාම ගියාම පොඩ්ඩක් පන්සල පැත්තේ රවුමක් දැම්මම ඒක තේරෙනවා. දැන් ඕක කියන්න ගියොත් එහෙම නීරසයි. ඔය ඇත්තන්ගේ රැකියාව වෘත්තිය තමයි මේ රජයට පක්ෂපාතීව වැඩ කරන්න ඕන කියන එක. නේ එහෙමනේ තියෙන්නේ. එතකොට අපේ ජීවිතේ මැනේජ් කරගන්න ඕන, කළමනාකරණය කරගන්න ඕන. ඒක බුදුදහම උගන්වලා තියෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්නේ. බුදුදහමේ උගන්වනවා ආස්වාදය ආදීනවය නිස්සරණය කියලා වචන තුනක්. දැන් දැකලා තියෙනවා ඔයත් වර ඇමරිකාවේ
මේ යුද හමුදාවේ ළමයිට ඔය වගේ ආරක්ෂක අංශවලට සම්බන්ධ ආයතන භාවනා ප්‍රෝග්‍රෑම් කරන්න ලංකාවේ හාමුදුරු කෙනෙක් තමයි අරන් ගිහින් තියෙන්නේ. පිටරට හාමුදුරු කෙනෙක් නෙවෙයි උන්වහන්සේ ලංකාවේ. ලංකාවේ ඉගෙනගෙන භාෂාවක් අදාරලා දැන් ඇමරිකාවේ මේ ආරක්ෂක අංශවල අයගේ මේ ස්ට්‍රෙස් රිලීස් කරන්න උන්වහන්සේ තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ. एक ही बुद्धदाहमे गांड तनक तीनो एक टकिए नो आश्वादे गया ल है बे अपि हितान्ने बुद्धदाहम कताकराने निस्सारने टकिया ल ने निवी मटतमाएं कताकल्लती ने निवान तमाएं दकिन्नती ने गत्ते ना ये निवान दकिनवा किएने क केलवर ती केलवर टकाली में है पति देती नो ने ये महापत्ते तीन दे पटले बगत्त බුද්ධ දේශනාවේ දවසක් හම්බ වෙනවා බුදුහාමුදුරුවන්ට දනිය ගෝපක කියලා මහත්තෙක්. කවුද එයාගේ නම? දනිය ගෝපක. දනිය ගෝපක කියලා කියන්නේ එයාට හිටිය හරක් 500ක්. 500ක් හිටියා. 500ක් එළදෙන්නු ඉන්නකොට තව 250ක්වත් ඉන්නේ නැති පිරිමි සත්තුනේ. එතකොට 750යි. එතකොට හරක් 750ක් තනි මිනිහෙකුට බලා ගන්න බෑ. සේවකයෝ 10-12 දෙනෙක් ඉන්න ඇති. ඒ හරක් ටික දක්කගෙන ගාල් කරන්නේ හරක් ටික යන තැන තමයි ගාල හදන්නේ. අපිටත් ඕකම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මොකක් කියලාද? යන තැන ඉන්න තැන සතුටින් ඉන්න ඕන අපේ ජීවිතේ. හැමති ආරක්ෂකනේ නේ. යන යන විදිහට යන්න එපාය. ඒකට යන තැනට අනුව ජීවිතේ හදා ගන්න. පළවෙනි මේක තමයි දැන් නම් තෝරගන්න යන්න එපා. හොඳේ? දැන් තෝරගනත් ඇති. දැන් තෝරගන්න යන්න එපා. ඊළඟට ඉතින් දරුවෙකුටවත් මේ කතාව කියලා දෙන්න. පළවෙනි එක තමයි ජීවිතේ යන තැන සතුටින් ඉන්න බැඳෙන බැඳීම සතුටු බැඳීමක් හදා ගන්න. නැත්තම් සතුටින් ජීවත් වෙන්න බෑ. ඒකට කිව්ව විශ්වාසය කියලා. ජීවිතේ ඔයත්තන්ට සතුට තියෙන්නේ ඔයත් විශ්වාස කරන විදිහ. මොකක් විශ්වාස කරන්නේ? තමන්ගේ වෘතීය පිළිබඳව තමන්ට විශ්වාසයක් තියෙන්නෝ නැත්තම් බෑ. සිට විතරක් විශ්‍රාම යන්න තව අවුරුදු 12ක් තියනවා කියලා ගත්ත ගමන් එතන තියෙන පීඩනය දැකලා තියනද ඔයත් රජයේ සේවකයන්ගේ මූණවල් නිකන් මේ අර පැංගිරි ගෙඩි වගේ වෙලා තියනවනේ දැකලා තියනද ඔයත් ඇයි එහෙම වෙලා තියෙන්නේ හරි පීඩනයකින් ඉන්න මේ විශ්‍රාම යන්න ඕන විශ්‍රාම යන්න ඕන විශ්‍රාම යන්න ඕන කවද්ද යන්න මන්නයිකට යෝජනා කරන්නේ දින හදන්න ඕනේ දින හැදිලා දෙනවනේ අපි හදන්න ඕනේ පළවෙනි එක තමයි තමන්ගේ ජීවිතේ සතුටින් තමන්ගේ වෘතීය කරන්නෙක් වෙන්න ඕන දැන් මම මේ බණට එනකොට මම පීඩනයකින් ආවනම් මට එන්න බෑනේ ඒ අපෝ හරි වදයක් හිටුවදී අතන්ට යන්න ඕනේ අය අර ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕනේ මේකට යන්න ඕනේ පෝයක් කියලා එකක් තියෙනවා කියලා මම පන්සලේ ඉන්න උන්නාන්සලටත් බනිනවා උයන මහා මටත් බනිනවා අතුගාන මිනිහටත් බනිනවා මට මූලක් ගින්න ඇයි මම්ම මම මගේ ජීවිතේ මම විවේකී කරගත්තේ නැත්තම් විශ්වාස කරේ නැත්තම් මට එතන හරි පීඩනයක් තියෙනවා ඔයත්තන්ටත් ඕකම තමයි නේ ජීවිතේ කොයි වෙලාවකදීවත් මේ විශාල ලෙස සැලසුම් හදන්න යන්න එපා. එහෙම ජීවිතේ යන්න එපා. මමත් ඔයත් වගේම රජයේ වැඩ කරන පුංචි ආයතනයක. කට්ටිය 10 month loan ගන්නවා. ඊට පස්සේ ආයෙ loan එකක් දානවා. මම එතකොට අපේ කට්ටිය කතා කරලා කියනවා මාස 10 ගත්තට කමන්නේ මාස 10 විඳවන්න පාරගෙන. නැන් ජීවිතේ පුළුවන් තරම් සතුටින් ඉන්න. ඔයත් සතුටින් ඉන්න හදන්නේ කාගෙන්ද එක්ක ඕනගේ එක්ක දරුවන්ගේ නෝනගෙන් දරුවන්ගෙන් ඔයත්න්ට සතුට වෙන්න බෑ ඒක මුලාවක් පුළුවන් සතුට වෙන්න මොනේ හිතන් ඉන්න වෙදී ඒ නෝනා කියලා කියන්නේ තව සංස්කාරයක් දරුවෝ කියලා කියන්නේ තව සංස්කාරයක්
ඒ වෝයත්තන්ට වෙනස් කරන්න පුළුවන්ද? ඒ වෙනස් කරන්න බෑ. ගත්ත ණය ගෙවන්න ඕන. නේ? ඒ නිසා ඔයත් දුක් විඳින්න හිත කණ්ඩ දෙනවා. ඕක නෙමෙයිද කරන්නේ? සසර ගත්ත ණය ඔයත් ගෙවනවා. හැබැයි ගෙව්වා කියලා දුක් වෙන්න එපා. නේ? මං යනකොට හැරගෙන ඉන්න ඕන. මම නැගිටිනකොට තේ ටික දෙන්න. निधन जीवित ඔයත් නිවාඩු දාලා ගෙදර යනකොට වෘති අරන් යන්න එපා. වෘති ගෙදරට අරන් යන්න එපා. ගෙදරට ගියාම ඇත්ත තාත්තා වෙන්න. ඇත්ත ස්වාමියා වෙන්න. අම්මා තාත්තා ඉන්නව නම් ඇත්ත දුව පුතා වෙන්න. ගමේ යාළුවෙක් හම්බුණාම ඒ ක්ලාස්මේට් එකේ හිටපු යාළුවා වෙන්න. ඒ කියන්නේ තේරෙන්නේ කිව්ව මේක එහෙම දාන්න එපා මට තව බණ කියන්න තියෙන අනිත් නාලිකාවල. මේ නිකන් අර මචං ලෙවල් එකට යන්න ඒ ලෙවල් එකේ ඉන්න අයත් එක්ක පුදුම නිදහසක් තියන ඔළුවට පුදුම නිදහස. ඇයි අපි අතුලේ ඉන්නව චරිත දෙකක්. එතකොට හරි පීඩනයක් තියන ඔළුවට පීඩනයක් තියෙනවා. බුදුහාඳුරුකෝ මේ පීඩනයත් එක්ක වෘතියක් කරන්න බෑ. පුළුවන් ද කරන්න? මම පොලිසිය මහත්තයා කියලා ियागन हिटियो नोन तत्न पुलिस महत्ट कौर्द हस्बंड मम मगे अम्म गावट किट मंग अम्म गावट किट्टून पुडी हा मुद्र विधि हेट अम्मा तब पुते ඒයි අම්මා මගෙන් හොයන්නේ ආදරය දයාව මෛත්‍රිය ලිංගතුකමනේ දරු සෙනෙහසක් අම්මා මගෙන් හොයනවා. අම්මා රහත් වෙලා නැහැ. සිද්ධාර්ථ කුමාරයා තාත්ති ළඟට යනකොට බුදු වෙලා තමන් වහන්සේ බුදු කියලා බුදු වුණා කියලා තාත්තට යමාමා පෙළහැර පෑවද? තාත්තට පෑවෙන්නේ නැහැ. තාත්තට ඉන්නත් දෙක තියාන කිව්වද තාත්තා තාත්තගේ වැඩක් බලා ගන්න මම මගේ වැඩක් බලා ගන්න නැහැ. තාත්තගේ පුතේ උඹ දන්නවද දරුවෙක් හදනකොට තියෙන දරු සෙනෙහස මෙන්න මේ හැම කැපුවාම පුතා හම්බ වෙනවා මස්. ඒක කැපුවාම හම්බ වෙනවා කොල්ල නහර. ඒකත් කැපුවාම හම්බ වෙනවා ඇට. ඒකත් සින්දහම කොල්ල හම්බ වෙන ඇට මිදුළු. උඹ දැනගනින් දරු සෙනෙහස කියන්නේ ඇට මිදුළු ඇතුලේ තැම්පත් වෙච්ච එක. කියද්දි බුදුහාමුදුරුවන්ට ඌහිටි තැන්මත කුණා වගේ උනානේ නේ. බුදුහාඳුරේ වෙලාවෙදිම මහානට කියන කතා කළ භික්ෂුන්ට දෙමාපියන්ගේ අවසරයක් නැතුව මහාන කළොත් එහෙම ඒක විනය විරෝධී දෙයක් කියලා. දැන් ඒ වෙලාවේදී බුදුහාඳුර කියවන තාත්තා තාත්තගේ වැඩ බලා ගන්න කියවන නේ. එහෙනම් ප්‍රශ්නය මම ඔබට යෝජනා කරන්නේ රැකියාවක් කරන හැම වෙලාවකදීම ඔබ ඒ ඒ තැනට අනුවර්තනය වෙන කෙනෙක් වෙන්න. නැත්තම් හරි පීඩනයක්. ඒක තමයි අපි ඉක්මන ඔයත්තන්ට මම කියන්නේ. මම අර ඒ කියන්නේ හැමෝම රැකියාවල් කරන මගේ තාත්තගේ වයසට ඔන්න මෙන්න කරපොයනේ. එතකොට අපිට අධික සීනි හැදෙන්න හේතුව තමයි මනස පීඩනයකින් ඉර කරන එක. ගොඩාක් රජයේ සේවකයන්ට සීනි තියෙනවා. මුතන ඉන්න අයගෙත් මම දන්නවා 165කට 70කට සීනි තියෙනවා. පළවෙනිම හේතුව තමයි අපට අධික පීඩනයක් තියන් ඉන්න ඕළු ඇතුළේ. हॉस्पिटल හිතන්න 8000 ගාන ගත්තොත් 16000යි මාසෙකට හොඳ බෙහෙත් ටික 16000යි ඔබ අවුරුදු 50ක් 55කදී විශ්‍රාම යද්දී ඔබට නැත්තම් සෞඛ්‍යයක් ඔබ පිරිහිලාද නැද්ද ඕක කරගන්න එපා
කවුරුත් බනිනවා මම දන්නේ මට ලොකු මහත්ය හම්බුනේ තද මෙතෙන්ට ආවට පස්සේ මම එහෙම ඇසුරු කරන්නේ නැ මම කියලත් නේ අපට කෙනෙක් බනිනවා බනිනවා වෙන්න පුළුවන් නේ මටත් බනිනා ඉන්නේ නේ බුදුහාඳුරන්ටත් බනිනා ඉන්නේ ඔබ මොන රැකියාව කළත් බනිනායේ ඉන්නවා නැද්ද ඒක ස්වභාවය හැබැයි බැන්නා කියලා ඔලී තියාගෙන ඉන්න එපා ඔලී තියාගත්ත ගමන් ඔබට සීනි හැදෙනවා ඊළඟට ප්‍රෙෂර් එක එනවා ඔය දෙකම එනවා දැනටත් තියන අයම හිතලා බලන්න ඇත්ත නේද කියලා බැරි වෙලාවකවත් ප්‍රෙෂර් එක පාලනය කරගන්න බැරුව ටොක් ගාලා පිපුරුවොත් මහර ඔබේ දුවගේ වෙඩින් එකට යන්න තාත්තෙක් නැ එකෝ නෝනට බිරිඳ මේ ස්වාමීක් නැ ඔබේ අම්මා තාත්තා හිටියෝ සලකන්න පුතෙක් නැ නේ කොහෙද ගියප එකක් ඔබ ඔළුවේ දාගෙන ප්‍රශ්නයක් හදාගත්තනේ නිතරම සතුටින් ඉන්න සම්තුට්ටි පරමං ධනං ලකෝල සතුට මොකක්ද සතුට ඔබ තමයි ලෝකේ තියෙන එකම දේ සම්තුට්ටි හැම වෙලාවකදීම සතුටින් ඉන්න රැකියාවට එනකොට සතුටින් ඔයත් කියයි අන කියන හාඳුරන්ට නම් ඔගේ දර්ශනයක් කරන මට තමයි ඔක අමාරු කියලා කියයි නෑ ඒ ඔක්කොම මං කරගෙන තියෙන්නේ නේ ඔක්කොම මට ඒක දරන්න බෑ නම් මං අයින් වෙනවා නැද්ද මට මේක කරන්න බැරි නම් දැන් සිවුර අරින්න නැද්ද හාමුදුරුවෝ පැවිදි වෙලා ඉඳලා යනවා ඇයි යන්නේ පැවිද්ද කරගන්න ඉතින් බැරි නම් යනවා आस्वादे ආදීනවය නිස්සරණේ මුලින් වචන තව තුනක් තියෙනවා හරි ඒවට කියන අත්ංගමේ උද්දංගමේ කියන වචන දෙකක් තියෙනවා අත්ංගමේ උද්දංගමේ ආස්වාදේ ආදීනව නිස්සරණේ මේ වචන දෙක මුලින් කියන්නේ වැඩක් නැහැ කියලා ඒ අහන වයසේ නෙමෙයි හින්දා කොහොමද ඊට පස්සේ අපි සතුටින් ඉන්න ක්‍රමයක් හදාගන්න ඔයත්න්ට ගෙදර ගිහිල්ලා සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අර මම මුලින් කියපු තැනට ආපහු ආවොත් उपदेश පුතේවා මේක කළාන්න මේක කරන්න ඉස්කෝලේ ගියාද පන්ති ගියාද ඒක හොයන්න යන්න එපා එයා ඒක කරනවා ඔබ නිතරම දරුවට සංවේදීව අහුම්කම් දෙන්න ඇයි ඔබ මාසයකට සැරයක් ගෙදර යන හින්දා එතකොට එයා බලාගෙන ඉන්නවා ගෙදර ඇතුළට යාළුවෙක් කෙනකන් ඇයි එයා කියන එක අහන්න තාත්තා ගෙදර එනවා ඇයි ගෙදරින් අම්මා නිතරම කියවන එකනේ කියලා තියෙන්නේ දරුවා ඊට පස්සේදී අසරණ වෙනවා තාත්තා එනවට දරුවා කැමති නැහැ. ඔයත් වහයි හාමුදුරුව කරලා තියනවාද? ඔව්. මම පාසල් වල දේශන වලට ගියාම උසස් පෙළ පන්ති වල ළමයිට මම්ම අරගෙන යනවා A4 කොලේ අටට කපපු පටි ටික. මම නුගේගොඩ කාන්තා පාසලක කලා ප්‍රෝග්‍රෑම් එකක් ඒ පටි ටික ළමයි ඔක්කොටම අටහම ආරට විතර බෙදලා මං ගිලන් පසේක වළඳලා 10ට යද්දි මං කිව්වා තම තමන් ලියපු අර චිට් එක මගේ මේසෙ උඩ තියෙන බොක්ස් එකට දාගන්න ඔයාලා කියලා. දෙකෙන් පස්සේ ප්‍රෝග්‍රෑම් එක තිබුණේ ධර්ම සාකච්ඡාව. දෙකෙන් පස්සේ කඩන්න මං අරගෙන දානේ වළඳලා ඉස්කෝලේ ගුරුවරියෙකුත් ළඟ තියාගෙන අර ටික ගලවලා කාණ්ඩ 3කට ප්‍රශ්න වෙන් කළා.
ඒක ඇතුලේ දරුවන්ගේ බහුතරයක් ප්‍රශ්න තියෙන්නේ දෙමව්පියෝ අපිට අහුම්කන් දෙන්නේ නැහැ කියලා. එනම් කෝත් නෙමේ හාමුදුරුවනේ තියෙන්නේ තාත්තී අම්මයි අපිට අහුම්කන් දෙන්නේ කතා කරන්න කෙනෙක් gedara නැහැ. හරි ප්‍රශ්නයක් නේ. එතකොට ඔබ දරුවෝ හැදුවේ පුත්තාවත්තු මනුස්සානම් කියලා නේ. ඇත්තටම ඔබ දරුවෝ හැදුවේ මොන කියලාද? ඔබට ඉන්න ලොකුම වස්තුව කියලා. ලොකුම වස්තුව දරුවෝ නම් දරුවෝ ඔබේ වචනයට අවනත වෙන්නේ නැත්නම් වස්තුව ඔබට ඕන විදිහට තිබිලා නැහැ නේ. අන්න එතනින් එන්න පටන් ගන්න ඊළඟට මානසික පීඩනය. අවසානට ඔබට තියෙන විස්රාම වැටුප විතරක් නම් ඔබට දරුවෝ නැත්නම් ඇයි ඔබ වරුදු ගානක් දරුවන්ට කන්න දුන්නේ නේ? කසාත බන්දට විස්රාම පඩියක් නෙමෙයි හම්බ වෙන්නේ. රැකියාව කළාට විස්රාම පඩියක් හම්බ වෙන්නේ. ඔබට ආස වෙන්න ඕන අර මං කතාවක් තියෙනවා. සඳේ කළුවර ගලා හැලෙන විට සෙනහස දැල්ලුණු නිවස සොයා යෑම කියලා කවියක් තියෙනවා නේ. ඔකෝත් රේඩියෝ එක යන ගමන් අහලා ඇති පරණ කාලේ ගියේ. නෝන බලාගෙන ඉන්නේ ගෙදර ආදරණීය මහත්තයෙක් වෙනකන්. දරුවෝ බලාගෙන ඉන්නේ ස්නේහවන්ත තාත්තී ගෙදර වෙනකන්. එහෙනම් ඔබ එතනට අනුවර්තනය වෙන කෙනෙක් වෙන්න නම් ඇහුම් කන් දෙන්න පුරුදු වෙන්න. මම ඔය යුද්ධ තියෙන කාලෙදිත් අනුරාධපුර ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට අර යුද හමුදාවේ ළමයිට පිරිත් නූල් ගැට ගහන්න හාමුදුරුවරු වරන් කියන්නේ අර පුංචි මොටිවේෂන් එකට. එනකොට අපිත් ගියා. ඒ අනකට මේ හමුදාවේ ළමයිගේ පර්ස් එකේ තියෙන වයිෆ්ගේ ෆොටෝ එකකුයි දරුවගේ ෆොටෝ එකකුයි තමයි තියෙන්නේ. ඔය අත්තංගෙත් එහෙම වෙන්නේ ඇති මං හිතනවා. දැන් නෑනේ කමන්න ඉස්සර තිබ්බා. අපට තියෙන ලෝකයේ තමයි දරුවෝ ලෝකයේ තමයි බිරිඳ බලන්න බුදුහාමුදුර එහුම් කන් දුන්නු විදිහ දවසක් බුදුහාමුදුර ළඟට බමුණෙක් ඇවිල්ලා කියනවා මේ බුදුහාමුදුර මට ඔයත් එක්ක ප්‍රශ්නයක් තියෙන විසඳ ගන්න දැන් මේ කාටද කියන්නේ බුදුහාමුදුරන්ට බුදුහාමුදුර කියන්නේ තින් කියන්න කියනවා බුදුහාමුදුර කියන කියන්නේ බුදුහාමුදුර මට තියෙන ප්‍රශ්න වෙන එකක් නෙවෙයි මිනිස්සු කියන දකින්න දේ හොඳයි කියලා. තව මිනිස්සු කියන අහන දේ හොඳයි කියලා. තව මිනිස්සු කියන බලන දේ හොඳයි කියලා. ස්වාමිනී කොයි දේ හොඳයිද කියලා බලන්නයි මම ඔබවහන්සේත් එක්ක අහගෙන යන්න ආවේ. බුදුහාඳුර මේ බමුණ දිහාට ඇහැරලා කියන බමුණ උඹ අනුංගෙනනේ හොයන්න යන්නේ තමන් ගැන හොයන් කියන. අපට ජීවිතේ නිතරම පීඩනයක් එන්න හේතුව අපි තවත් කෙනෙකුගෙන් දෙයක් ඉල්ලන්න ගියාමයි අපට පීඩනය වැඩි වෙන්නේ. ඔයත්තන්ට මේ බණකතා නිවන් දකින්න නෙමේ කියන්නේ. ඔයත්තන්ගේ ජීවිතේ මැනේජ් කරගන්න නැත්නම් ඔයත්ව දැකලා ඇති ඔයත්තන්ගෙම සහෝදරෝ හිටිය අතේම තියෙන තුවක්කුවෙන් උළු කට්ට උඩට යන්න වෙඩි තියාගෙනනේ. ඒ තුවක්කුවෙම උඩ මොලේ තිබ්බනේ සීට් එකේ හිරවලනේ. ඒ කියන්නේ පොලිසියත් එහෙම මැරිලා තියෙනවා හමුදාවයත් එහෙම මැරිලා තියෙනවානේ. ඇයි ඒ? තමන් කැමති දේ තමන්ට නැති වුණාම තමන්ටම තමන්ව පාලනය කරගන්න බැරි වෙලාවක් එනවා මං ඔයත්තන්ට යෝජනා කරන්න හැම වෙලාවකදීම සතුටින් ඉන්න කියලා ඊළඟට තමයි සතුටින් ඉන්න තව ක්‍රමයක් තියෙනවා ඔබ දරුවොත් එක්ක විඳින්න ඔයත් හිතනවද විඳිනවා කියලා නෑ හාඳුරු අපි ගැන දන්නේ නෑනේ නේ දරුවෙක් එක්ක විඳිනවා කියලා කියන්නේ පඩිය දෙන එක නෙවෙයි. ටොපි චොක්ලට් තරම් යන එකත් නෙවෙයි. දරුවෙක් එක්ක විඳිනවා කියලා කියන්නේ අර වැව් බන්ට් එකක් ළඟට ගිහින් පුංචිවට සින්දුවක් දාගෙන එක්ක ත්‍රිවිල් එකක් තියෙන්න පුළුවන් කාර් එකක් තියෙන්න පුළුවන් මේ වෑන් එකක් ගෙදර තියෙන්න පුළුවන් ඔබ නිකමට හිතලා බලන්න අර වැවේ වැවක බන්ට් එකක් ළඟට අරන් ගිහින් ඕනට බට්ටිකු යන්න කියලා ඒකත් දාගෙන ගිහින් අර පැදුරක් එලාගෙන එකතන ඉඳගෙන පැයක් විතර කතා කරලා බලන්න. ඒ ලෝකේ පුදුම ලස්සනයි. ඒක අර කින්ස්බරි එකට ගියාට ගන්නත් බෑ. සිනමන් රෑන්ඩ් එකට ගියාට ගන්නත් බෑ. ගෝල් ෆේස් එකට ගියාට ගන්නත් බෑ.
ඇයි දන්නවද අපේ ඇටලේ මස් නහර ඇතුලේ තියෙන්නේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන පුංචි සංස්කෘතියක් තියෙන ඕකට තමයි අපි සෙට් වෙන්නේ අපිට සෙට් වෙන්නෙම නෑ අර ලොකු බිල්ඩින් ඇතුලේ ගජම මේල වගේ අර කැරකේ දාන එකක් අපිට අල්ලන්නේ නෑ ඕකට දරු අරන් ගියපු ගම මොකක්ද මේ කියලා අහන වෙලාව එනවා පිට්සා එකට අරන් ගියන් රුපියල් 2500ක පිට්සා එකක් කන්න දුන්න උන්ට සෙට් වෙන්නේ නෑ මං කිව්වට ඇත්ත කියලා බලන්න අර අම්මා හදපු පුංචි රොටියක් අරන් ගියන් ගවේ ඉඳගෙන කාලා නාලා අර එකට බැහැලා මඩේ නටලා දණ්ඩි අල්ලලා මේ පොඩි උන් එක සෙල්ලම් කරලා ආපහු ගෙදරෙද්දී උන්ම ඔයත් අංගේ කරෙන් බදාගෙන ආයි තාත්තියන් නැතුව දවසක් ඉන්නකෝ කියද්දී ඔයත් ටෙලිග්‍රෑම් එකක් එවයි බස් එක නෑ මං ලබන දවසේ ඉන්නම් කියන ඌක තමයි ජීවිතේ සතුට කියනවට කරලා බලන්න නේ පරම කාලේ ගියපු ඉස්කෝලේ නිකමට ඉස්කෝලේ ගහිලා නම් වෙහිච්ච ඉස්කෝලේ ළඟට ගිහිල්ලා බලන්න තමන්ගේ ඉස්කෝලේ පන්ති කාමරේ නිකන් ගොඩවල බලන්න ඔයත් ඇඳින සුදු ඇඳුම ඇඳගෙන ඒ පොලිස් ඇඳුම ඇඳගෙන මම ඉගෙනගත්ත පන්ති කාමරේට ගියා මට ඇඳෙනවා දැන් ඔයත් ඉතින් හාමුදුරුවෝ කරනවාද කියලා ඇත්තටම මට පීඩනේ වැඩි වෙන දවසකට මං කරන්නේ මං ගියේ ඉස්කෝලේට යනවා ඒ කියන්නේ මට පන්සලේනේ පන්සල කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් ඔයත් හිතන්න එපා මේක පන්සල් කරනවා කියන්නේ rahat වෙන්න බෑ හොඳේ මහත්ය ඒ අමූලික බොරු ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මංච පංචම පළවෙනිම පරිබෝධය තමයි ආවාස ආවාස තියනවා කියන්නේ නිවන් දකින්න බෑ එහෙනම් නිවන් දැකලා ඉන්න ඕන හාමුදුරු ඉන්න සෙට් එකමනේ එහෙම කවුරුත් දැකලා නැහැනේ ආවාසයක් කියලා කියන්නේ පරිබෝධය ඒක මේ හරි පිළිලය කරන නිසා මන් දන්නවා ඇයි දායක වෙනකොට යන්න ඕන හැමෝටම සමාන පාතව සලකන්න ඕන කණ්ඩ බෑ කිව්වත් බෙදපු එක කණ්ඩත් ඕන ඒ මිනිස්සු යනවා දිව්‍ය ලෝකෙට මට යන්න වෙන්නේ නව ලෝකෙට නැත්තම් තරහ වෙනවනේ මේ පීඩනයක් කෙනෙකුට මමත් යනවා මම ඉගෙනගත් ඉස්කෝලේට ඒකට ගියාම පැවිදි මට ටෙස් දෙකට කඳුළු වෙනවා ආ යන්න තිබ්බනම් මරු නේද මේ තියෙන කට්ට වඩා කියලා ජීවිතේ ඇත්ත විඳින්නක විඳින්න පුළුවන් අපි පුංචි කාලය සුරු කර තැනුත් එක්ක නැත්තම් ඔයත්තන්ට සතුටක් නැහැ නේ මම දන්නේ හොඳටම ඔයත් ඔය රැකියාවේ පුදුම පීඩනයක් ඉන්නේ කියලා මොකද ආරක්ෂක කවුද මෙයාලගෙනේ නේ මේ කියන්නේ ඇමතිවරුන්ගෙනේ ඒක 225ම ආරක්ෂාවනේ තුරු රස්සාව කරනවා කියන්නේ පොලිසිය අනිත් අයකට වඩා පුංචි නෙමෙයි විශාල පීඩනයක් තියෙන නේ බැරි වෙලාවකවත් ටොක් ගාලා තිබ්බොත් එහෙම ඉස්සරලම ඉන්වෙස්ටිගේෂන් එක කරන්න ළඟම හිටපු කෙනා අල්ලලා ඒක හරි පීඩනයක් මම ඊයේ දැක්කනේ මම ඊයේ මේ කොළඹ ඇවිල්ලා මට මේ බන්න තෙන්න ඕන හින්දා මං වැලි පාක් එක තියෙන්නේ මේ හැපැත්තේ මම හවස 6 හමාරට විතර ඇවිල්ලා වැලි පාක් එක දිගටම ඇවිදගෙන ගියා මම සාමාන්‍ය ඇවිදින්න යනවා මගෙන් කට් වෙලා අහන ආදුරු කෙනෙකුට හොඳයිද මං කියලා තියෙනේ නං ආදුරු කෙනෙක් හොයාගන්න ඈනේ නේ පොරවැසියෙක් නම් මං ඇවිදින්න යනවා සාමාන්‍යම ඕන තැනකට යනවා يعني ඒක ඇතුළේ මට දෙයක් ඇති කියලා වෙනවා මම යද්දී මීයේ වාසුදේව නායකරැමැතිතුමා වෙන්නේ තියා වරගෙන ඔයත් අංගේ කවුරු හරි වෙන්නේ තියෙන ළඟ ඉන්නේ නේ හිතවත් අයනේ ආලා බලන් ඒ දරුවෝ පුදුම දුකක් විඳිනවා අරය වයසයිනේ අත් දෙකෙන් අල්ලන්නත් ඕනේ අල්ලන්නත් බෑ ටෙලිෆෝන් එකත් අතට දීලා ඒක සාක්ෂිය දාගන්නත් බෑ ඒ මං දැක්ක කෙරවලෙන් මං හිටියර මේ තාප්පේ ඉඳගෙන රෙද්ද දාලා මං ඉඳගෙන හිටියා ඒ දරුවෝ මන්දිය දෙපාරක් බැලුවා නමුත් ඇමතිතුමා පොඩ්ඩක් සැරෙන් වගේ යනවා එයාට ඇවිදින්න ඕන නමුත් අර කට්ටිය හරි අවධානයක යන්නේ එක්කෙනෙක් කකුල් දෙක දිහා බලනවා අනිත් කෙනා අත් දෙක දිහා බලනවා يعني ඒක පුදුම පීඩනයක් මට ඒක හොඳටම පෙවුණා මට ඇත්තටම ඕක නිසා තමයි ඔයත්තන්ට අද බණ කියද්දි මං හිතන් ආවේ නෑ ස්ට්‍රෙස් රිලීස් කරගන්න කියලා ඒ රැකියාව කරලා ඒ මහත්තුරේ තැන්වලට දාලා ඇවිල්ලා හයියෙන් හරි කමන්නේ දාගෙන සින්දුවක් අහන්න ය කන් දෙකට හරි ගහගෙන නැත්තම් ඔයත්තන්ගේ කොයි වෙලාවෙරි නහරක් පුපුරනවා මේකෙන් මන් දකින්න දෙන්නේ කියන්නේ ඒක මට කරන්න බෑ හොඳේ මට කරන්න බෑ ඒ කියන්නේ ගොඩාක් වයසකයිනේ යාලා පඩියෙන් පඩියට මම දැක්කා අර ඒ දරුවා කියන්නේ මේ නිලධාරියා පඩියෙන් පඩියට කකුල දිහා බලනවා කියන්නේ ඒක යාට හරි පුදුම පීඩනයක් ඒක උඩ හිතන්නකෝ එයාගේ වයිෆ් කෝල් එකක් ගත්තත් ඒලා දුසන්න
උස්සන්න බෑ. දරුවා වැටිලා හොස්පිටල් නම් ඒ වෙලාවට උස්සන්න බෑ. එතකොට එයා නිදහස් වෙන වෙලාවට කෝල් එක ආවොත් තාත්ති දුවද වැටුණාද දුව හොස්පිටල් එකට දැම්මම ICU එකේ ඉන්නේ කියද්දී ඒ තාත්තිට ආයේ ගෙදර එන්නම් කියලා කියන්නත් බෑනේ. ඇයි මෙතන වගකීම අතේ තියෙනවා. ඔබ පුළුවන් තරම් නිදහස ඉන්න. රැකියාව කරලා ගියපු ගමන් පුදුම භවනා කරන්න මං කියන්නේ. එක්කෝ ෆිල්ම් එකක් බලන්න, සින්දුවක් අහන්න, අර රසවින්දන වැඩසටහනක් කරගන්න, කොයි වෙලාවෙදි තමන් කැමති දේ කරන්න. නැත්තම් ඔයත්ගේ කොයි අධික පීඩනයක් වෙන වෙලාවක් තියෙනවා. මොකද ඒකනේ සාමාන්‍ය ස්වභාවය. සතුටින් කියන එක ජීවිතේ ගෙවන්න. මම හරි ලස්සන ෆිල්ම් එක කොටසක් තියෙනවා කියලා දෙන්නම්. අද නම් ඔයත් ගිහිල්ලා ඕක නිකමට හරි Google කරලා බලයි. ලස්සන ෆිල්ම් එකක් තියෙනවා මේ 1970 ගණන් වල තමයි ඕක ගියේ. මම නම් YouTube එකේ බැලුවා. 70 ගණන් වල ගියපු ෆිල්ම් එකක් තියෙනවා හුලවාලි කියලා. හුලවාලි කියන ෆිල්ම් එක 70 ගණන් වල තමයි ගියේ. ඒකේ තියෙනවා චරිත තුනක්. මොකේද? හුලවාලි ෆිල්ම් එකේ. මම ඒක ඔයත්තන්ට කියන්න හැදුවේ ඔයත්තන්ගේ නෝනල ළඟ නැති නිසා. හුලවාලි ෆිල්ම් එකේ ඇතුළේ ඉන්න එක කැරක්ටර් එකක් එයාට කියනවා ධාරා කියලා. ධාරාගේ වයිෆ් තමයි සුභා. ගමට එන වෙළඳාම් කරන්න වෙළඳාම් කරන මහත්තෙක්. එයා උඩරට. ඒ කියන්නේ එයා තම්බියෙක්. මුස්ලිම් මිනිස්සේ. ඒ කියන්නේ වෙළඳාම් කළේ වැඩිපුරම කවුද? මුස්ලිම් අය. මුස්ලිම් අය තමයි වැඩිපුර වෙළඳාම් කරේ. එයාලා රටට ආවෙත් එහෙමයි. මේ ෆිල්ම් එක හරි ලස්සන ඔයත්තන්ට. මොකටද? ස්ට්‍රෙස් රිලීස් කරගන්න. ධාරා කරන්නේ කන්දට ගිහින් සත්තු මරනවා. ඒ කියන්නේ දඩේමේ යනවා අය. දඩේමේ ගිහිල්ලා මස් අරන් ඇවිල්ලා විකුණනව ගම්මුන්ට. ජොබ් එක ඒක තමයි යාගේ. එතකොට ධාරට ඉන්න සුභාහරි ලස්සනයි. ඒ සුභා ලස්සන. සුභාව ඇත්තටම ධාරට කැමති උනේ ධාරගේ ශරීරයට තියෙන බය නිසා. ඒ හැඩි දැඩි මස් ගොබ දාපු මේ ඔයත්තන්ගේ වචන කිව්වොත්ම අයආර් සිකාරේ නේ. ඔයත් ගම් වල වැඩ කරන කාලෙදි දැකලා ඇතිනේ කසිප්පු පෙරන මිනිස්සෙගේ සික්ස් පැක් ඇවිල්ලා ළඟේ තියෙන්නේ. හඳුරු කොහොමද ඒක දන්නේ? මම ওই දෙලිකට බන්ධනාගාරේ ප්‍රෝග්‍රෑම් එකකට ගියා දුරුතු පොයේ. මේ උපුල් මහත්තයා තමයි මට ආරාධනා කළේ. ඉතින් මම එක්කගෙන ගියා. ඊටසේ මම පුල් මහත්තයට කිව්වා මේ මට ආසයි මේ බරපතල වැඩ සහිත ඉරඳළුවම් දෙන එකක් බලන්න කියලා. ඕක තමයි මගේ පිරිකර. මම ඒවා පිරිකර මොනවද ඕන කියලා. මම කිව්වා මට මුකුත් එපා. බරපතල වැඩ සහිත ඉරඳළුවම් දෙන තැනක් මට පෙන්වන්න කියලා. මම ඒවා ඇයි හාඳුරන්ට ඒක? මම කොහොමද මට ස්කෝලේ ළමයිට ගිහින් ඕක කියන්න ඕන කියලා. මොකද ඇහින් දැක්කොත් ඒ අවස්ථාව මට වර්ණනා කරන්න ලේසි. දැක්කේ නැත්නම් බෑනේ කියන්නේ. අනේ අරන් ගිහිල්ලා පෙන්වන්න. මම ඒක නොයත්ත් එක්ක කියන්නේ ඔයත් දැකලා තියෙන හින්දා. දැකලා නැත්නම් ඔක් කියන්න ඕනේ. ඒ දරුවන්ගේ ඇඟ, ඒ කියන්නේ හිරකරුවන්ගේ ඇඟේ මේ බඩ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා නැහැ. සික්ස් පැක් එක ඒ විදිහටම තියෙනවානේ. හොඳට ගමේ කසිප්පු කරන මිනිස්සු කල්පුලාවල් බලන්න. ජිම් ගිහිල්ලත් නැහැ. අර මොකුත් විටමින් එකක් දීලත් නැහැ. හරි ඇඟක් තියෙන මිනිස්සුන්ගේ. ඇයි ඒ? අර කර්කශකමත් එක්ක ජීවිතේ මේ පුරුදු වෙලා. ධාරගේ ඇඟත් ඒ වගේ. ධාරගේ ඔය ඇඟ නිසා තමයි සුභ කැමති උනේ. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්නකමට ස්ත්‍රීන් කැමති. කියන්නේ මම ඔයත්තන්ට කියවන්නේ නේ. මම අද නිවන් දකින්න බණ කියන්නේ. ඒක පස්සේ කාලෙක කියන්න. කවුරුත් කාන්තාව කැමති නිරෝගිමත් මහත්යෙකුට. සුභාගියයි කියන්නේ සාධාරණත් එක්ක. හැබැයි ගියාට ධාරා ළඟ ආදරේ නැහැ. ධාරා ගාව ආදරේ නැහැ. ආදරේ නැති වුණාම ගමට වෙළඳාමට ආපු අර බිස්නස්මන් එක්ක පුංචි චැට් එකක් පටන් ගත්තා.
ओयत्तगावादरे तिब्बे नत्तं ए चट्टेके गेदरिन पटन गनेवि ओयत्त हितन्नेपा नै कियला ने ओयत्त हितन्नेपा नै कियला इतकोर तमा ओन्न नोना लंगट यनकोट फोन एक लॉक ही करिंद ने एहिम तन तियन्नेपा एक याने आदरी कोई विलावे भी दुन्नोत ये पाउजीटे रहने नो आदरे ओने याने क्या निक बाला परत्ते में किधरे बाले खादले तीनों ने बाले वैडी पूरा मकेमेटी काट रहे खंडे देने के नाटे दे नावने के नाटे नावने के नाट अपे पांच साले रोट वायलेट के ने खेदुआ नाय कांडरो तमाय कांड गेन लोगों महत्त्व के पांच साले लांकते लेकिन नाय कांडरो क्या है मगे ना उकम गन है बे नावने पड़ गया नायक हांद्रो की वटे पोडय पुते नकुटदगा पोडिगा नायक पोडेट मरंगीन दागे आदरेट सत्मते आदरेट बिरीमत कमते धाराट सुभाव कमते उनाट सुबाट ओन आदरे धारागा तिब्बेने तिब्बेने तिन्ता गमट आप विलें दत्तेक धाराया में सुबायालोना याल वेला ये फिल्म में क्या तो बलन ना मंगोड़ा किस तरह करने हैं ना वेलदाम करने महत्त्य आगे तिबुनु तोरण बाल वाला टे एक अनुमान आ रहा है अरे वाले लो में सालू वाले टे में रेम द दाप यंदुम वाले टे सुबाहुना कांताओ अहुए नम पुंछी दे वाला अरे को आदर कथा करो निशा मंगाधपुर बनकट गिया दुष्कर गमक यदि पैनो हंदी बेहला तमीन हर दुष्कर गम पोलिस तमन मम ते पार मन दुड़ी मिटिल दरू तुंदने एक अनीत का अम्म के सायंग अलगन अनीत का मेरे पास पीटी पास मम वाहन अद्दी अरे गहन दरु एक मम सामान्य दागत्ते अम्म के ना के मगे वायसेन मन दागने मन दखल मट दुख हित ना पसदी मं कथा के लिए पुता मे त्रीवील सली दी थ्री वील ने हा मुद्रोने के लिए मैं अत्ट मेदूगा बनट या मन दाने पास अने कहा मारा बन की अर दाड़ी पिरागन अरलम तेक् बन इवर विनवेट गिदर हत मारट गिदर मटन का पीय कि पवने मंकर वेरदने के मंगे अम्म के ए अम्म मट की हा मुद्रोने मगे दू पेनल गिया इतकोटार दू दिहा बलागन अम्म की तनल दूगल मंगे दूगीता ओ आटेकोटार गोलाट पारे विधियट मने ये मंगो ओया कुड़ा काले अम्म इक्कने कुसगन ओयर अलट गया ओया तुंदने कुसगन महगे दरटावा आहसाई पोलवाई गही ओयाट हिनावेनावा अम्मट दुन इकाई उब अम्मट दिन तुना को बलांग दुख मीदगन पलयंकल एंडूता हाम दुर्ने अतम मट वेरदनाल पेनल गीयकल इतोट की अजित मुत्कुमार गे कैसेट पति अक्मट दुर्ण मंगेकिय अनुराधपुरी मिहिंत मिहिंत सिद्धि इतने बला एक पुलवा कोबी पुता पुलवा कोबी वैफ पुलवा मिनीस कौर कमिटी पुंची पुंची टैगी भोग बलट कमिटी कौर कमिटी अनेर आप मनुष्य दुम पुंची पुंची देवल सुबाहू ना कार दहू ने
වෙලඳට දාරා දැක්ක ගහක් යට ආදරෙන් වෙලිලා ඉන්න තමන්ගේ ගෑණිව මොකද කළේ කරේ තිබ්බ කෙටේරිය කෙටේරිය අරගෙන හරි ඉලක්කෙටම ගහුවා ඔය ඇත්ත තියන්නේ තුවක් ඔය ඒක දැක්කොත් ඔය ඇත්ත තියන්නේ මොකෙන් ඇත්ත තියන්නේ තුවක් නේ ඒ කෙටේරියක් කරේ නෑ තියෙන්නේ තුවක්කුවක් අතේ ඒකයි මං කිව්වේ කොයි වෙලාවෙදිත් ඉවසීම තියෙන්න ඕන කියලා ඒ වෙලාවට ඔබට මතක් වෙන්නේ මම තාත්තෙක් මම අම්මෙක් මට දරුවෙක් ඉන්නවා මම පොලිසියේ ඉන්නේ මම මේ VIP ස්කෝඩ් එකේ මම ඉන්නේ මට ලොකු තනතුර ඒක මගුලක්වත් නෑ මහත්තයා එතකොට අපේ හිතේ ඒ වෙලාවේදී සතෙක්ගේ ගානට වැටෙනවා ඇයි අපේ හිතේ බලවත් ඇස රාගය ද්වේෂය දෙක එකට බැඳිලා තියෙන නිසා දාරගේ කරේ තිබුණු කෙටේරි අරගෙන දාර හරි ඉලක්කෙටම ගහනවා කාටද ගෑණිට නෙමෙයි ගහන්නේ ගෑණිත් එක්ක යාළු වෙච්චි මිනිස්සයාට හරි ලස්සනයි ෆිල්ම් එක උලවාලි බලන්නකො ගිහිල්ලාද නේ විවේකයක් කම් වෙද්දි මම දන්න අනිවාර්යෙන් ඔක YouTube එකේ වැත්වද ගහලා බලනවා කියලා ඊට පස්සේදී දහරා කියනවා සුභා ඔබ අඬාඬා හිටියට කමක් නැහැ බොල මේ මිනිහ අරගෙන යමන් අර ගෙදරට කියලා කවුද මේ කියන්නේ ප්‍රධානියා ඒ කියන්නේ ඇත්ත මිනිස්සේ කියනවා ඒක ලස්සන දෙබසක් තියෙන්නේ මේ මට ඔයත්තන්ට කිව්වොත් එහෙම කියන්නේ මෙහෙම තෝ ඔච්චර අඬන්න එපා බොල මේකයි අර මේක අරගෙන යම අර මිනිස්සයව ලේ පෙරන මිනිහව අරගෙන යම ගෙදර ගෙදර ගෙයින් අර මිනිස්සයාට සලකන්නේ දාරා එතෙදි කියෙන්නේ නැද්ද ලයාන්විත හිටත්ලි උණුසුම තියෙන්නේ ආදර එළියට දී ගන්න බැරි වෙච්ච නිසා ඔයත්තන්ට ආදර කරන්න බැරිකම නෙමෙයි ඔයත් ජොබ්බත් එක්ක හිර වෙච්ච තැන් නිසා ආදරේ කියන නාල ටික වැහිලා තියෙනවා ඒ නාල ටික වැහිලා තියෙන්නේම තදවල ඉන්න නිසා ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් නේ තියෙන්නේ ඒකට ඔයත්තන්ට නිදහස් වෙන්න තියෙන හොඳම දේ තමයි ගෙදර ගියාම තාත්ත වෙන්නේ ප්‍රශ්න කරා धारा හරි ලස්සනයි ෆිල්ම් එක බලන්නකෝ. ඒ හැරිලා බලන බැල්ම ඇතුලේ තියෙනවා ආදරය නෙමෙයි එතන තිබිලා තියෙන මොකක්ද? එතන තිබිලා තියෙන රාගය විතරයි. දැන් අර මිනිස්සයා හින්ද ගෑණි දාලා යන්න බෑ. ගෑණිට බොරු කිව්වෙ හින්ද ගෑණි අතහැරලා යන්නත් බෑ. දැන් මිනිස්සයා අසරණයි. ඊට පස්සේ කමක් නෑ යම. කියලා එක්කගෙන යද්දි මේ පුංචි ගඟක් තියෙනවා. ඒ ගඟ ළඟින් අර වෙලඳාම් කරන මහත්තයා කියනවා උඹ ඔය ඇඳන් ඉන්න ඇඳුම් ඇඳගෙන අපේ ගමට යන එක මට ගැළපෙන්නේ නැහැ. එහෙනම් දැන් තමයි ගැළපීම නොගැළපීම හොයන්නේ නේ. ඒ කියන්නේ එන්න ආවට පස්සේ තමයි ගැළපීම නොගැළපීම හොයන්නේ. ඊට පස්සේ දෙයක් කරන්නේ තමන් ඇඳගෙන හිටපු ඇඳුම් ටික මුදවලා ගඟට දානවා. අර ලස්සන ඇඳුම් ටික ඇඳගෙන ගඟෙන් එතර වෙන්න යනකොට අර ගඟේ ගලා ගහගෙන එනවා ධාරා අරන්දුන්නු ඇඳුම. ඉතින් හිතලා බලන්න ධාරා ඇඳුම් ධාරා දුන්නු ලස්සන ඇඳුම ඇඳගෙන තමයි වෙඩි එකට යන්නේ. ඒ ඇඳුම ගලවල දානවා අර ගෑනෝ ගඟේ ගහගෙන පල්ලහැට එද්දි ධාරා එතනට ගිහින් මූණ හොදනවා. මූණ හොදද්දී හරි ගල් දෙකක් මැද්දෙන් අර සළුව ඉස්සරහට එනවා. එනකොට තමයි කියන්නේ අර බෝසත්කම සකී කියන කවි තුන පිටිපස්සෙන් ෆිල්ම් එකේ ඇහෙනවා ශ්‍රේක මිනිසෙකුගේ ජීවිතේ හදාගන්න මම දකින කුසපබාගේ තියෙන ෆිල්ම් එක පරදින්නේකට මම ඔකයන්ට කිව්වේ ජාතක කතාවේ කතාවක් ගන්න නැතුව ඔයයන්ට YouTube එකේ තියෙන එක ගහලා බලන්න ඕනෑම කෙනෙක් ආදරයට කැමති ඕනෑම කෙනෙක් ඕනෑම අභියෝගයක් ගන්න ආදරයත් එක්ක එහෙනම් ඔයත් ගෙදර යන්න ඕන කවුරු විදිහටද ආදරය අරන් යන්න පඩිය අරන් නොගියට කමක් නැහැ. පඩිය අරගෙන ගෙදර ගිහිල්ලා ආදරය අරගෙන ගෙදර ගියේ නැත්නම්
आर्थिक कलमना මම පුතා වෙනුවෙන් ගොඩාක් ඉවසගෙන මම ඉන්නේ මගේ ඇස් යට කළු වෙලා තියෙන පුතා ගැන හිතලා පුතා ගැන දුක් විඳලා එනිසා තාත්තගේ අතින් චූටි චූටි අඩ අතපසුවෙන් වෙන්න පුළුවන් ඒ පුතේ එච්චර ගණන් ගන්න එපා මම තව වරුදු හතරකින් ගෙදර එනවනේ පුතා එක්කන් ඉන්න ඒ දරුව ලෝකේ රජ වුණත් ඔයත්තුන්ට කියයි තාත්තිය ආයේ වැඩට යන්න එපා ගෙදර ඉන්න කියලා ඒ අත්තන්ගේ අතට සල්ලි එනකොට ධන එනකොට බල එනකොට මිල එනකොට කියයි තාත්ති දැන් ගෙදර ඉන්න අපිට පුළුවන් තාත්ති බලා ගන්න දැන් ඉන්නකෝ කියලා කියයි ඒ කියන්නේ එතකොට ඔය අත්තන්ට සලකනවා එහෙම නැත්නම් ඔය අත්ත එකලාට වැඩක් වෙන්නේ දරුවෝ ටික ගෙදර හිටියේ නැත්නම් එහෙනම් ඔය අත්ත නිදහස් වෙන්න ඕන සතුටු වෙන්න ඕන ගෙදර ජීවිතේට ආදරය දයාව කරුණාව මෛත්‍රිය තියාගන්නත් ඕන ඊළඟ කාරණාව මොකද්ද මම කියලා දෙන්නේ මේ සතුටින් ඉන්න රැකියාව කරද්දී නිවන් දකින්න යන්න එපා හොනේ දැන් ඔයත් ගිහිල්ලා මේ භාවනාවට යන්න එපා භාවනාවට යන්න එපා කරන්න බෑ පුළුවන්ද හාඳුරුව කියනවා මහත්තයා මේ සංකත ලෝකයේ තුල බාහිරින් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ එකක් ඔය සතර මහා ධාතුන් අනිත්‍ය දුක්ඛ අනාත්මයි එතකොට ඔයත් කරන උත්තියත් එක්ක ඒක ගලපන්න පුළුවන්ද බෑනේ මහත්තයට උගන්වනවා මහත්තය මේ ලෝකේ හැම දෙයක්ම අත්‍යක සංඥාවෙන් දකින්න එතන මහත්තයට පුළුවන් දහතරක් කෙනෙකුට අත්‍යක සංඥාවක් එනවා කියලා කියන්නේ ප්‍රායෝගික නෑනේ ප්‍රායෝගිකද ප්‍රායෝගික නෑ මම එහෙම බන කියන්නේ ඔයත් හැම වෙලාවකදීම තමන්ගේ වැඩේ හරියට කරන් සර් එකක් කියනවා කියපු වැඩේ හරියට කළා සර් මගේ වැඩේ ඉවරයි ඕෆ් එක ගහනවා නම් ඕෆ් එකම ගහන්න ඒ ඕෆ් එක අරගෙන ගෙදර යනකොට තාත්ත කියන ගෙදර යන්න ඊළඟට විනෝද වෙන්න සතුටු වෙන්න ඊළඟට දරුවන්ට ආදරයයි දයාවයි මෛත්‍රියයි කියලා දෙන්න ඊළඟට තමයි දරුවන්ට රටයි ජාතියයි ආගමයි ගැන කියලා දෙන්න මං ඔයත් පොලිසියෙන්ද මං එනකොට හරි ලස්සන සින්දුවක් ඔය ඔයා මේකට හොඳ කැලෑ පත්‍රයක් වදින්නත් ඕන නැත්තම් හොඳ නැහැනේ ඔන්න බලන්න අද පරම්පරාවේ දරුවා දැන් මේ ඔයත් අංගේ දරුවන්ට හොඳේ මේ මේක මගෙන් අහපු එක දැන් මේක ඇහුවේ මේ ඉස්කෝලේක නුවර දරුවෙක් ඇහුවා නුවර පිරිමි පාසලක දරුවෙක් හාමුදුරුවෝ ජාතිය ගැන කවි කිව්වට හාමුදුරුව අපට ඇහෙන්න වෙන එකක් නේ මොක මොකද්ද පුතේ ඇහුනේ කියලා ඒ දරුවා වට්ස්ඇප් කරපු එක මං කියන්නේ ගේමක් දීලා ගිය අවුරුද්දේ ලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ පාතාලය මං ලොකුම පාකේ මං උබල බෝතලයට රවට්ට ගත්තේ මහත අයිය මං ඒක අහන්නවද ඔයත්ගේ දරුවෝ එතකොට ඒ අය රකින්න කවුද ඒ රකින්නේ කවුද महताय ඒ දරුව අනිත් පැත්ත හැරිලා බලලා අහයි තාත්ත මොනවද කරන රස්සාව ප්‍රශ්නයක්ද නැද්ද මේ මේක තමයි ඔයත්තන්ගේ අපේ තියෙන සංස්කෘතිය නැති කරන්න කරපු වැඩේ
කරපු කරපු වැඩේ ඊට පස්සේ දෙක බලන්නකෝ මේ කිසිම කාරණාවක් කියනවා මේ ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආව මේ අවුරුද්ද චන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ ඇත්තටම මහත්ලිය පික්කනා මට හවුනා නම් මම ගොඩාක් මීට කලින් ගිහිල්ලා එතුමා හම්බෙලාම කියලා නම් මහත් අපරාධයක ලිව්වේ කියලා හැබැයි මම ඔකේ ඉරාජ් මහත්තයරණ මැසේජ් එකක් දැම්මා ඌට වැඩිය හොඳයි මහත්තයා අම්මයි තාත්තයි දෙන්න විකුණගෙන කෑවනම් කියලා හරි නරක වැඩක් නේ මේකක් ඒ තමයි මේ කාල හැබැයි ඔයත්ංගේ කාලේ අම්මල කීවෙන කතාව ඒක දන්නවද මේ රට මගේ රට මායිප දුනු රට හැදෙන වැඩෙන රට මගේම මව් රට ඒක කිව්වේ කවුද ඔයත්ංගේ අම්මල ඒ කියන්නේ සීයි ආච්චි සීයි ආච්චි ඔයත් නලූපු විදිහ ඔයත්ංගේ දරුවෝ නලවද කියන එක නම් මන් දන්නේ හැබැයි සීයි ආච්චි නලූපු විදිහ මං ඒත් ඒ දුෂ්කර ගමකට ගිහින් ආච්චි අම්ම කෙනෙකුගෙන් ඇහුවා එයාලා කිව්ව වෙන කතාවක් අපේ හාමුදුරුවෝ අපේ කාලේ නම් අපි කිව්වේ මේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් तू पुतन बवे दोई 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 बाबा बाई 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 बाबा उन्ना पे मोले तो पुंच काले ने लकी वो मकड़े जाती आई आग माय रखे गने उनको तमाय मगे पुता आवे ने नतंग बा मगे पुते कने वे उन्नो उहम की वो ने साथ तमाय वसर तिह के युद्ध है वो यत्तां तक वरकरान में पुलवांगुने वो तो फिर दम परंपरा वेला में गुड़ युद्ध तिया ना हम दावटे निकले को तेज හිතන්නේ පයි කියලා එන්නේ ඇමරිකාවට ලයිෆ් ටයිම් සිටිසන් එක දෙනවා ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවට පොලිසියට බඳව ගන්නවා කියලා ඇප්ලිකේෂන් දෙකක් කෝල් කළොත් අවුරුදු 18 32ක් අතර වැඩියෙන් ඇප්ලයි කරන්න මොකටද ඈ ඇමරිකාවටනේ ඔයත් දැක නැති යුද හමුදාවේ පොලිසියේ සිවිල් එකේ කොච්චර මිනිස්සු මරුණදනේ कुछ मिनिस्सु मरना एक मिनिस्सु ने एक मिनिस्सु मुखा किंदे दे मेरुने आगमाय जातियाय इस्सरा अम्मला मोलेट कावद्दल तिब्ब निसा दन्ने दन दन्ने ओयत्त इस्सर स्कूल गिहिंगल पित्तनी फुटबॉल गेहुव वॉलीबॉल गेहुव एल्ले गेहुव ने ओयत्तंट मत कहते ने स्कूल पांसले कंप्यूटर गेम निशातमय कनडा वे हयदने मेरवा पीएम कपला दहन लंका मुख किंदे सामूहिकत्वेनतिकम अपेकम नतिकम एकमुतुकम नतिगे मंगवत्तंडत्यनुयत्तंग दरू गिदर गियाद पसदी सिल्लंकरंडे नोने यवान्ना අපිට ජීවිතේ දරුවන්ගේ හදවත ලයන්විතව හදන්න බැරි වුණොත් විශේෂයෙන්ම පොලිසිය ඔයත්තන්ට හොඳයි. ඇයි ඔයත් වැඩිපුර දරුවෝ ළඟ නැති නිසා. ඔයත් දරුවෝ ළඟ නැහැ. වැඩිපුරම ඉන්නේ කවුද? අම්මනේ. වැඩිපුරම කැමති කාටද? අම්මට. වැඩිපුරම දුක් විඳින්නේ. මාර වැඩක් නේ. හරින්නේ කාර හතර ලියන් සහ දෙරියන් වගේ. නේ?
කොන්දෙන් පිටිපස්ස ඔයාට කොන්දෙන් ඉස්සරහා මට දහක දෙකලා දෙන නතරලියන් සහදෙරිය ඒ වගේ නෑ දරුවන් පුළුවන් තරම් සංවේදී කරන්න ගෙදර ගිහිල්ලා පුළුවන් තරම් සංවේදී කරන්න ආදරයෙන් දයාවෙන් මෛත්‍රිය අම්මා කරන ඔක්කොම ටික ඉවරව හරි ඔයත් ළඟම දෝ ටික තියාගන්න නැත්තම් ඔයත් හිතන්න එපා සලකාවි කියලා මේක උනේ මේ ඒක නැති නමත් එක්කම කියන්න පොලිසිය හින්දා හොඳේ එහෙම පැමිණිලිත් ලියන්නේ නේ ඒකෙන් රෝයල් එකට ගියපු මේක ගැන ළමයිගේ අම්ම කෙනෙක් ඉන්නවා මහත්තයා මාළඹේ 66 plus වැඩිහිටි නිවාසේ අහලා තියෙනවනේ 66 plus වැඩිහිටි නිවාසේ කිරිබත් ගොඩ හාමුදුරුවන්ගේ පන්සල පිටිපස්සේ තමයි තියෙන වැඩිහිටි නිවාසේ ඒකේ අම්ම කෙනෙක් ඉන්නවා අවුරුදු 89 යි පුදුම ලස්සනයි හොඳේ පුදුම ලස්සන අම්ම කෙනෙක් අවුරුදු 89 යි අර නෙලියක් ඉන්නේ වයසක දැන් කෙනෙක් කවුද මේ අර මේ ඇඩ් එකට එහෙම ඉන්නේ බිස්කට් එකට එහෙම යශෝදා විමල ධර්මගේ අම්ම විදිය රඟපෑවේ අයිරාංගනී නෝන වගේ ඒ වගේම ලස්සනයි වයසත් එක්ක හරි ලස්සනයි සුදු ඇඳුම් අඳින්නේ ඒ අම්මා දවසක් මං කියපු බණක් අහලා මටම ආරාධනා කළා වඩින්න කියලා මං වැඩියා ඒ අම්මා බණ ඇහුවේ හැමෝටම කෙලවරින් පිටිපස්සේ පිරිකරක් පූජා කරන්න මහත්තයා අර වේවුල මේ හැරමිටිය වගේ එකක ටොක් ටොක් එක තිය තිය එනවා එන්නත් විනාඩි 10ක් විතර යනවා ළඟතාව ළඟට ඇවිල්ලා පොඩි හාඳුරෝ මේක පොඩි හාඳුරෝ පාවිච්චියට ගන්න කියලා තමයි දුන්නේ ඇත්තටම මං හිතුව වයස කම්මල දෙන්නේ ටෝපි චොක්ලට් පැණි රහනේ මං බැලුවෙත් තුවගින් පන්සලේ ෆ්‍රිජ් එක උඩින් තිබ්බා දවස් දෙකක් විතර මට ඇත්තටම අමතක වුණා විවේකීව ඉන්නකොට අපේ කොල්ලට මං කිව්වා පුතා ගිලම්පස එකක් හදාගෙන එනවකෝ මේ අරම්ම දුන්නු එකත් එක කන්න කියලා මට අතට හම්බුනේ කොහොම සබන් කෑල්ලකෝ ඉලියුම් කෑල්ලකෝ කොහොම සබන් කෑල්ලකුයි ලියුමකුයි පාත්‍ර වහන වැහුම් කඩයක් ඒ වැහුම් කඩේ මහල තිබුණේ පුංචි ළමයිගේ කකුලේ කකුලට අර දාන්නේ ලේස් එකක් ඕම් ඕකකින් මහල තිබ්බේ ඒ අම්ම ලියුම ලියලා තියනවා මගේ පුතා ශිෂ්‍යත්වයේ පාස්සලා ලොකු එකා දැන් මම දැම්මේ රෝයල් එකට ඒ කියන්නේ කොළඹ හැ පැත්තේ ස්කෝට් රෝයල් එකට දෙවෙනි එකට පොඩි ලොකු එකා පෙන්නල කොහොම හරි ශිෂ්‍යත්වයේ පාස් කරලා හාමුදුරුවනේ මං ඒක දැම්මේ ආනන්දෙට ආනන්දෙයි රෝයල් එකේ දරුව දෙන්නෙක් අපේ ගෙවල් හාමුදුරුවනේ මාතර මගේ මහත්තයේ ටේබල් පටවගෙන යන මොරීකට යටවැල මරුණා ඒ මිනිහාගේ මූණ මට බලා ගන්න බැරි වුණ ඔළුව චොප්ප වෙලා ලොරියට අහුවෙලා මැරිලා තේවතු කොම් හාමුදුරුවනේ විකුණලා රාජගිරි කජු සංස්ථාව පිටිපස්සේ පුංචි කාමරයක් කුලියට අරගෙන මම ජීවත් වුනේ ඔයත් දන්නව රාජගිරි පාවල පාලම පල්ලෙහි කජු සංස්ථාව තියෙනවා ඔකේ පුංචි ගෙයක් කාමරයක් අරගෙන මම ජීවත් උනේ හැමදාම උදේ කොල්ල දාන්න යනවා රොයල් එකට ආපහු ආරක දාලා මං ගෙදර ඇවිල්ලා ආයි උයනෝ ආයි මං ස්කෝලට ගෙහින් කොල්ල දෙන්න අරන් එනෝ මේ අම්මා ලස්සන දුමක් මට ලියලා හාඳුරුනේ ලොකු එක විභාගේ හොඳටම පාස් වුණා HSC කියලා ලියලා තිබුණේ මං එතකොට දැනගත්තේ HSC කියලා කියන්නේ මේ උසස් පෙළට කියලා ඉස්සර කියපු වචනේ මං අපේ අම්මගෙන් ඇහුවා අම්මා මේ HSC කියන්නේ මොකක්ද කියලා. ඒක නේ අපේ කාලේ කිව්වේ HSC කියලා. හාමුදුරුවනේ කාලේ තමයි ඒ ලෙවල් කියලා කියන්නේ. මං ඒ වෙලාවට තමයි මාත් දැනගත්තා නොදන්න දේවල් තවත් තියෙනවා කියලා. HSC. මගේ කොල්ල දෙන්නත් එක්ක ගෙදරට ආව කොල්ලේ හාමුදුරුවනේ යාට කියන්නේ ධර්මදාස කියලා. ධර්මදාස කියලා කියන්නේ ජාතික රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක්. ධර්මදාස මාව බලන්න මාසයකට සැරයක් ෂෂ්ඨජන් බෝතලේ අරගෙන මං බලන්න පිටිහිටි නිවාසෙට එනවා ඒකා එන එන වාරයක් ගානේ හාඳුරුනේ මගේ හිත පිහියෙන් හාරනවා ඒ කොල්ල දෙන්නට හොරෙන් බත් එක බෙදලා අයින් කරලා තමයි ධර්මදාසටම යටතේ බත් එක බෙදලා දුන්නේ මං කරේ ඒක ලොකු වරදක් කාටද ධර්මදාසට මගේ කොල්ල ඇමරිකාවට ගියා ඇමරිකාවේ නාසායක ඉංජිනේර කෙනෙක්
එවිනේකා එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙක් හඳුරන්නේ ලොකු එකාට දරුවෝ ඉන්නවා කියලා ධර්මදාස මාත් එක්ක කියනවා විතරක් මං අහලා තියෙනවා හිතල බලන්න හාමුදුරුව මේ වහන් කඩයයි සබන් කෑල්ලයි පාවිච්චි කරලා ප්‍රාර්ථනා කරන්න මාව මෙරිලා යන්න කලින් මුණු බොරුව ටික මට පෙන්වන්න කොල්ලට හිට දෙන්න කියලා වැරදුනානේ කාටද වැරදුනේ අම්මට අම්මට වැරදුනා දැන් අම්මා ඉන්නවා මාසෙකට රුපියල් 75000ක් ගෙවන කාමරයක 66 plus වැඩි හිටි නිවාසයේ දැන් 75000ක් ගෙවනවා කියලා කියද්දි කොච්චර ධනවත් මිනිහෙක්ද කියලා හිතලා බලන්න ඉස්සර වැඩක් තියෙනවද වැඩක් වැඩක් නෑනේ ත්තන්ටත්තුවකම වෙන්න පුළුවන් හදවත තෙතක් ඇති දරුවේ කදාගත්තේ නැත්තා රැකියාව කරල ගෙදර යනකොට දරුවෙක් නැත්තන් තාත්ත කියල ළඟට එන්න දරුවෙක් නැත්තන් තාත්ත කියල සිපවලඳ ගන්න දරුවෙක් නැත්තන් ලෙඩවෙනකොට සලකන්න වැත්ත හිතන්නේ වැඩක් තියෙනවද වින්ද දුක මොකටදනේ ඊට වැඩිය හොඳයි වැත්ත පන්සලට ගිහලා මහණ වුණා නා बन कला අපි පන්සලට ආව මහත්ත පැනලා ගියපු ජෝඩුවක් අස්සනක් ගන්න. ඇත්තටම පැනලා ගියා ඒ පැනලා ආපු කොල්ල පොලිසිය. කෙල්ල පැනලා අරන් ගියා. පොලිසිය කියන්නම්කෝ දැන් ලොකු මහත්තලගනේ. පොලිසිය මෙහේ මේ කොහෙද කැපිටි කොල්ලා ආවේ? කැපිටි කොල්ලා ආවේ පොලිසියේ කොල්ලෙක් කෙල්ලෙක් පැනලා අරන් ආවා. අස්සන් ගන්න ආවේ කවුරු ගාවටද? මං ගාවට. ඒ කොල්ල මාත් එක්ක හොඳයි. मत स्कूल के लमे मट कथा गलती मैं पानी एनको ये गेन लमे अंपल मल्ल असंगी एट मम पानी बन की अंदर बफल की पुडी हम मंको दुवे मगे प्राण सब शुभ सहीन आई कुलगेट पीयन गनुरे अभिमान पुड दालती अन्न गे पुड़ी हाँ दम बप दूमा प्राण के निशा आव पंसर बैसकली तरंग आव मैं अस्ंकर महत्वपूट एन की एक्त मेहमे अस्ंकर वीट पास वपदम अर के अंदर की मट बे अस्ंकर පන්සලේ වාහනෙම ගෙහින් ගම්පලට ඇරලවලා ආවා. හැබැයි බැඳ පස්සේ අවුරුද්දකට පස්සේ බැඳි වෙඩින් එකක් අරගෙන. ඇයි? දුවේ නුඹ මගේ ප්‍රාණය කියන සින්දුව ඇහිද්දි ඒ දුව මෙතනද ළඳලා කිව්වා. ඇත්තටම හාමුදුරුවනේ තාත්තා මට හරි ආදරේ මට අමතක වුණා ඒක. මම ඒ තාත්තට කතා කරලා කිව්වා ගහන්නත් එපා බනින්නත් එපා ආව ගමම්මනේ. ගම්පලෙන් පනලා එනකොටම ආව බඳින්න කියලා. संवेदीकर දරුවෝයත්තන්ගේ මිනිය කර තියාගෙන යනකොට දරුවන්ගේ පැත්තට හැරිලා කියන්න පුළුවන් නා. ඔයත්තන්ගේ තාත්තා ඔයත්තන්ට හැරිලා කියෙත් මේ කතාවයි. මොකද්ද?
පුරුදු පාරම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ ඕකවත් වහලා ඇති මේ 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 මෑත කාලේ පුදුම විදිහට ජනප්‍රිය වුණා ඕක මට ඇහෙන හැම වාරයකදී මට මතක් වෙන්නේ මගේ තාත්තා හැබැයි මගේ තාත්තා නෑ මැරුණා මගේ තාත්තා මැරුණේ ඇත්තටම කතාව කෙනෙක් ගහලා තාත්තා මැරුණට පස්සේ ඒ මෙරිට් කියන්නේ මැරුණට පස්සේදී අපි නඩු දාන්න කියන අපේ අම්මා හරි ලස්සන කතාවක් කියලා දුන්නා මැරුණු කෙනා මැරුණ ඉන්න කාලෙදි වෛරක්කාරයෝ හදාගන්න එපා කියලා අපි එතකොට කොල්ලෝ ගෙදරනේ කිය මැරුණු කෙනා මැරුණ වෛරක්කාරයෝ හදාගන්න එපා හොඳට ඉගෙන ගන්න කිව්වා ඒ නිසා මගේ මල්ලි දැන් කැම්පස් එක ලෙක්චර් කෙනෙක් අපේ අම්මා මල්ලිට උගන්වන්න කඩවල් වල බලන් හොදලා තියෙනවා හැබැයි තාත්තා මැරුව කියලා නඩු දැම්මේ නෑ අවසානයේ මේ මිනිස්සයට අලියෙක් ගහලා ඒ තැනම මැරුණා සබහා දහම නඩු අහපු විදිහ මං කියන්නේ ඔයත්තන්ගේ තාත්තලත් ඔය විදිහමයි පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ ඔයත්තු ගෙදරින් වැඩට එන්නම් කියලා එනවා ඉන්නේ පුරුදු පාරනේ හැබැයි මැරෙලා යනකොට යන්නේ ඒත් වෙන ගමනක් පුතේ අද නම් මං මැරෙලා යන්නේ වෙන ගමනක් හුඟක් අය මගේ පස්සේ එනවා හඳුන ගන්නම් හෙට උදේ ඔයත් මැරුණාම පෙරෙඩ් එකක් තියෙයි ලොකු මහත්තුරු වෙයි සැලූට් කරයි ටිකක් ඉහළට රසාවුස් කරයි උඩින් කැප් එක තියයි ජාතික කොඩිය දායි නේ ඕන්නම් අවසාන දවසේ ටිකක් මුරටත් සෙනග දායි ලොකු ලොකු මහත්තුරු වෙන නිසා හැබැයි වෙනදා ඒ අය ආවෙන ගෙදරට ඔයත් යනකොට වෙනදාවද වෙනදාවේ නෑ අද මේ වෙනස්ම ගමනක් යන නිසා වෙනස්ම පිරිසක් ඔයත් එක්ක එකතු වෙනවා හැබැයි මම මේ පාරේ යන්නේ තනිව ආගිය මගේ මේ පාරේ පුතේ මම තනියම ගියේ ආවේ කවුරුත් මගේ තනියට හිටියේ හිටියේ නෑ මේ උඹලට කණ්ඩ දෙන්න උඹලට උගන්වන්න උඹලට සමාජ කියලා දෙන්න මේ දුෂ්කරතාවයේ වින්නේ මම තනියම මේ ආපු පිරිස මට උදව් කළා නම් තොපි අද ඉන්නේ මෙතන නෙමෙයි මෙතනත් වඩා ඉහළ තැනකනේ අද ගොඩක් මිනිස්සු මල් ළඟ හිටියට එදා උඹලට කන්න දෙන්න කවුරුත් හිටියේ නැ කවම දාවත් මගේ බර මොබේ කරේ තිබ්බේ නැ පුතේ තනියම මම බර අදිනකොට කිසිම වෙලාවක මං උඹලගේ කර උඩින් මගේ බර තිබ්බේ නැ ඔයත් කරනවද ජීවිතේට තියන්නේ නැ නේ නයක් ඉල්ල ගන්නද කියලා ඇහුවත් ඔයත් කියන සිට එපා මොකක් හරි කරලා මන් දෙන්න ඔයත් යාළුවෙකුගෙන් ඉල්ලලා දුන්නත් ගෙදර ගැහෙනිට කියන්නේ ණයක් ගණන් ගෙහෙලා කියලා ඒක තමයි තාත්තාකම තාත්තා දෙන්නේ හදිස්සියව තම් අරන් තිබ්බොත් එහෙම ගෙදර සම්පූර්ණ වලියක් ඒක තමයි තාත්තගේ තියෙන අභිමානය එතනදි තාත්තා කියන කවම දාවත් මගේ බරම කරේ තිබ්බේ නෑ පුතේ උඹ රස්සාවක් කළත් උඹේ පඩියක් මට එපා අදත් ඔයත් ඒක කියයි ඔයත්ංග දරුව රස්සාවක් කරලා ගෙදරට සල්ලි අරන් ආවත් ඔයත් කියන්නේ අනේ පුතේ උඹ ඕකිතුරු කරගනින් අපිට ඕනේ අම්මටයි මටයි මේක ඇති ඒක තමයි තාත්තාකම ඒ කවියෙදිත් කියනවා හුඟක් බරමන් දිමින් තියපන් රදනවා ඇති අත්නුඹේ උඹට මේ මිනිහක් බරයි නම් කමක් නෑ ඔබ පැත්තකින් තියපන් හැබැයි මං ඉන්න කාලේ නකන් මං උඹට බරක් දුන්නේ දුන්නේ කන්ද පාමුල සොහන හුරුනේ දන්නවා මං මගේ පුතේ කන්ද පාමුල සොහන මං ඔබට හුරු කළේ නැ මෙතන ව්‍යංගාර්ථයක් එන මොකක්ද මම මැරෙන බව මට මතක් උන්නේ මං ඔබලත් එක්ක හිටපු විදිහට තාත්තලට ඔයත්තන්ට හිතෙන්නේ නැ නේ ඔයත්තන්ට මැරෙනවා කියලා දැනුණා නම් ඔයත්ත පන්සල් ගිහලා සිල් ගන්නවා ඇත්තටම ඔයත්ත ආගම දහමෙන් හරි පිනක් දහමකින් හරි ටිකක් හරි ඇත්තල ඉන්න මොකක් නිසාද දරුවන්ගේ තම වගකීමක් තියෙන ඔයත්තන්ට කරන්න ඒ වගකීම ඉවර කරනකන් ඔයත්තන්ට පිනක් දහමකට හිත යන්නේ නැහැ හැබැයි වගකීම ඉවර කරලා බලන්න වගකීම ඉවර කරලා කසාත බන්දල උණුත් රට රටවල වලට ගියාට පස්සේ ඔයත් ඔයත්තගේ ගෙදර ඉන්න නෝනා දෙන්න පින් දහම් කරයි හරියට නිකන් වලිග ගිනි තියාගත්ත හනුමන්ත වගේ අපිට ගොඩාක් කරගන්න බැරි වුණා කියලා. ඇයි අදත් හිතන්නේ නැත්තේ? දරුවෝ ඇත්තන්ට බරක් ලෙස ඔළුවේ තියාගෙන ඉන්න නිසා. අපි නොදැක්ක ලෝකය
උන්ට බලන්න ඕන කියලා හිතන නිසා. ඔහු කියනවා කම්බ පාමුල සොහොන වරුනේ දන්නවා මං මගේ පුතේ උඹට මැරෙනවා කියලා මං කියලා දුන්නේ නැනේ. එනිසා උඹට සොහොන වරුනේ. ඒ කියන්නේ තාත්තා උඹ මැරෙනවා කියලා නෙමෙයි හිතුවේ උඹ ජීවත් වෙනවා කියලා හිතුවා. ඔය ඇත්තන්ගේ තාත්තලත් ඔය වගේ. නේ? අද දරුවන්ට තියෙන සැප ඔය ඇත්තන්ගේ තාත්තලට තිබුණාද? තියෙන්නත් එක්ක එක සීටීබී බස් එකයි ප්‍රයිවට් බස් පටන් ගත්තෙත් මහත්තේ මම ඒ ප්‍රයිවට් කියන්නේ පුජ්ජලගේ බස් සමාගමේ ලොකු මහත්තයෙක් ගෙදර කියන්නේ බණකට ගියා මම ඒ මහත්තේ ප්‍රයිවට් බස් ඇත්තටම වැඩි වෙන්නේ කොයි කාලෙද කියලා අහපු ගමන් ගෝ හඳුරන්නේ යුද්ධ වුණාට පස්සේ තමයි බස් ටිකක් වැඩි වෙන්න පටන් ගත්තේ පර්මිට් වලින් කියලා. එතකන් තිබ්බේ කහපාට බස් සහ රතුපාට බස්. ඔය ඇත්තන්ගේ අම්මලා තාත්තලා වැඩිපුරක් ගියොත් ගියා නම් ගිහිල්ලා තියෙන මොන බස් එකේද? කහපාට බස් එකේ සහ රතුපාට බස් එකේ. ඒකෙත් ගමට ආව එක බස් එකයි. ඒ බස් එකේ යනකොට කන්ද පාමුල සොහොන වරුනේ දන්නවා මාමගේ පුතේ. කන්දක් උඩ පාවුල තියෙන සොහොන මම ඔබට පෙන්වුවේ නෑ. ඇත්තටම අපේ අම්මලා අපිට සොහොන පෙන්වලා තියනවාද? මිනි පෙට්ටිනේ ගාවෙන් නාන්ද හරියක් අයනකොට අම්මලා මොකක්ද කතාවකට ඔළුව හරව ගන්න ඒ පැත්තකට සොහොන කෙනෙක් ඉඳලා බය වෙයි කියලා. ඒ තරම් අම්මලා අපිට ආදරේ. සොහොන මම ඔබට හුරු කළේ නෑ. දන්නවා මං මගේ පුතේ. මගේ තනියට තවත් අය ඇති අඳුන ගන්නන් හිට උදේ මැරිච්ච මිනිස්සුන්ගේ මලගෙවල් වලට වත් ඒ කියන්නේ තාත්තා ගිහිල්ලා නෑනේ බලන්න කොච්චර දරුවගෙන හිතලා තියනවද කියලා මගේ තනියට තවත් අය ඇති මැරිච්ච මිනිස්සුන්වත් ගමේ දන්නේ නැහැ ඔය ඇත්තෝ පොලිසියයි හමුදාවෙයි එන්න අය ගමේ මැරිච්ච මිනිස්සු දන්නවද ඔයත් දැන් ඔයත්න්ට මැසේජ් එකක් දායි ගෙදර ඉඳලා සිරි අක්ක මැරුණානේ ආ ඔයා ගිහලා මොනව හරි කරලා එන්න මට එන්න බෑනේ ආපහු ඔයත් මාස දෙකකින් නම් ගමට යන්නේ සිරි අක්ක මැරුණට පස්සේ සුමනාවතිත් මැරිලා කියන ගමේ මිනිස්සුන් සිරි අක්ක අමතක වෙලා ඔයත් දවසක අහනවා කොහොම සිරි අක්ක ඇයි වාට මතක නැද්ද මං කිව්වා අර මැරුණා කියලා 2000 අනේ මට අමතක වෙලා හිටියේ ඒ කියන්නේ මැරිලා යන මිනිස්සුන්වත් තාත්ත දැක්කේ නැත්තේ දරුව ගැන හිතපු නිසා තාත්තා ඒ අය අඳුන ගන්නම් කියලා කියන්නේ පෙට්ටි බුදියගෙන බලක් දැම්මට පස්සේ අඳුන ගන්නන් හිට උදේ සබා දහමට අවනතයි මං ඉතින් යන්නම් බොම්මනේ තාත්තට කරන්නම දෙයක් නැතුව තාත්තා කියනවා සබා දහමට අවනතයි මං ඕක තමයි ඉතින් කොහොමද කියන තැනක් එන්නේ ආන් ඕක තාත්තට සබා දහම තේරුනේ මැරෙල පෙට්ටි බුදිය ගත්තට පස්සේ සබා දහමට අවනතයි මං ඉතින් යන්නම් කලු මේ ගොම්මනේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ අපි හිස්සනවා ඔයත් දරුවන්ට දීලා යනකොට බර ඒ බර දරන්න කොල්ලගේ හිත හයියට නැත්තම් නේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ ඒ කියන්නේ ගෑණිගේ බේත් අරන් දීපන් කොල්ලෝ කියලා කියනකොට ඒක අම්මට සලකන්න තිය එකෙක් නම් කාටද අම්මා මහත්යතා කියන්නේ නේ ඔබ මැරිලා වල දානකොට මේ තනියට හිටපු ඉරිඳ හිටියොත් ඔබ මේක අරන් ඵලයන් කියන්නේ ඔබේ දරුවෝ ඔබ ළඟ නැත්තම් ඒකයි නේ ඇමරිකාවද නම් එංගලන්තේ නම් සිංගප්පූරුව නම් බේට් ගෙවන්න වෙන්නේත් මහත්ය DHL කරලා එතකොට උන්ද මැරිලා අපේ අම්මා DHL ගේ අපිට කිරි දුන්නා නම් අපිට මන්ද පෝෂණේ හැදෙයි හැබැයි DHL කරේ නැත්නම් මන්ද පෝෂණේ හැදෙයි කියලා ඒ නිසා විස්රාම යනකොට ඔයත්ෝ ආදරණීය පවුලකට විස්රාම යන්න එහෙම නැතුව ප්‍රශ්න ණය තියෙන පවුලකට නම් යන්න එපා විශ්‍රාම යනකොට ණය බිඳුවයි ණය නෑ ණයත් එක්ක විශ්‍රාම යන්න එපා සිකියුරිටි ජොබ් එකක් කරන්න වෙනවා මයි හරිම ලැජ්ජයිනේ ඔයත් උදේ පොලිසිය මහතුරු සිකියුරිටි කරන්නේ නැහැ කියලාද අයියෝ කරනවා මොකටද ජීවිතේ අවුරුදු 40ක් දුක් විඳින්නේ නේ නෑ හරි ප්ලෑන් එකක් එක්ක ජීවිතේ යන්න තට්ටු දෙකේ ගෙදරක් නෙමෙයි ආදරය දයාව මෛත්‍රිය හෙදිච්ච පුංචි ගෙදරක් හදාගන්න නේ ඒක පුංචි ගෙදරක් ඒක හරි ලස්සනයි ඒක ඇතුළේ ජීවත් වෙන්න
තට්ටු දෙකේ ගෙදරක් හදන්න ණය අරගත්තට ඔය ඇත්තන්ගේ දරුවන්ගෙන් එකෙක් අනිවාර්යයෙන්ම රටකට යනවා. අනිවාර්යයෙන්ම රටකට යනවා. ඔය ඇත්තන්ටයි නෝනටයි එක්ක විතරක් ගෙදරට එලා ඉන්න වෙයි. ලොකු ගෙදරක් හදාගත්තොත් නකුළු දැලුත් තියේ. හුලොත් තියේ. කරපොත්තුත් තියේ. උන්ට ගෙවල් හදලා අවසානට ණය ගෙවන්න වෙනවා මැරෙනකම්. නෑ. කොළලාවෙත් සරල පටිපදාවකට එන්න. මේක තමයි මගේ ජීවිතේ. ඔච්චරයි. නේ? ඔයත් දැකලා තියෙනවද වටු කුරුල්ල ගෙවල් හදන විදියට? කාක්ක කූඩු හදන්නේ නැහැ. නේ? එයාලා හරි වෙනස්. එහෙනම් අපටත් මිනිස්සුන් වශයෙන් වෙනස් වෙන්න පුළුවන් නේ? මෙහි අධ්‍යක්ෂකතුමාට ලොකු ගෙදරක් තිබ්බ කියලා පල්ලෙහැම ඉන්න නිලධාරියෙකුට ලොකු ගෙදරක් හදන්න බෑ. ඇයි බැරි? එතුමා අධ්‍යක්ෂකනේ. නේ? ඒ එයාගේ හැටි මේ මගේ හැටි ඒ මට්ටම මේ තම් මට්ටම මට හරිය නාර්ථිකයක් හදාගෙන ගෙදර විශ්‍රාම යන්න නැත්තම් ඔයත් අන්ටත් වෙන්නේ අතෘප්තියෙන් ඉන්න හොස්පිටල් එකක් ළඟ සිකියුරිටි ඇඳම ඇඳගෙන ආයෙත් වැඩ කරන්න ආයෙත් වැඩ කරන්න කවදාකවත් එපා කවදාකවත් එපා සතුටින් ගෙදර ඉන්න ගියලා කෝපි එකක් හදාගෙන තේ එකක් හදාගෙන රොටියක් කාලා නේ विश्राम जीवित हर एक दंगदलम कलमनाकरण मुदल नति कर पालनेकरण बरी देवाता मंटवृद दहाय कि विश्राम नयाद्यवले बेरवे नोनेवृद दहाय नोन की नयाद බෑනේ 11ක් වෙනවනේ ඒතර විශ්‍රාම ගිහිල්ලත් අවුරුද්දක් නැයි ගවන්න දෙවා කියන්නේ බෑ ඒක. ඒක කරන්න කරන්න බෑ. සහනේ තියෙන ඔයත් ළඟ. ඒ නිසා සතුටින් ඉන්න ගෙදරට යන්න ලෑස්ති වෙන්න ඕන. ආපහු තවත් වැඩ කාර්යයකගේ වැඩක් කරන කෙනෙක් වෙන්න එපා. නේ? ඔය කවුරුත් ඔයත් අංගේ දරුවන්ට සලකන්නේ නැහැ. සනත් නිශාන්ත මහත්තයාත් එක්ක හිටපු පොලිසිය මහත්තයා මරුණනේ නේ මරුණනේ එයාලගේ කවුරුත් ඒ මහත්තයාගේ දරුවෙක් අරගෙන ආපහු අර 225 සීට් එක වාඩි කරන්නේ නැහැ ඔයත් අංගේ දරුවන්ට ඉන්නකම තාත්තා ඔයත් ඒ තාත්තා ගෙදර යන්න අනිත් තාත්තලා රැක්කා කියලා තමන්ගේ දරුවට තාත්තා රැකෙන්නේ නැහැ जीवित हर लसन बना जीवित सतुटिंग बना फिल्म सिंधु रसास्वाद रसविंदन सटानोलगर ज्ञान परनेटयान गिदर ज्ञान मारे धाम पास जीवित हर लसन නැත්තම් අපරාධෙනි බඩිපුර හරියක් රට රැකල ගෙදර ගිහිල්ලා ලෙඩ වෙලා යන්න පාර ඔයාලට නේ ජිම් එකක් තියෙනවා නම් ජිම් එකට යන්න එවිදින්න යන්න කොයි වෙලාවෙදිත් සෞඛ්‍ය සම්පන්නව යන්න ඔයත් පොලිසියට බඳව ගත්තේ සෞඛ්‍ය සම්පන්නව ඒ කියන්නේ අම්මා තාත්තට බව ලැබෙන්න ඕන මේකෙන් ගෙදර යනකොට ලෙඩ වෙලා ගෙදර ගියොත් එහෙම ආපහු අම්මා තාත්තගේ වරදක් නෙවෙයි නේ අම්මා සීනි තියලා හැදුවා නම් මේකට එනවද යන්න හම්බෙන්නේ නැහැ අම්ම ප්‍රෙෂර් එකත් එක්ක හදුවා නම් මේකට වැඩට ගන්නේද? ගන්නෑ. අම්මටයි තාත්තටයි බුදු බව ලැබෙන්න ඕන. ඇඟිල්ලක් අඩු කළා නම් ගන්නෑ. නේ? කනක් කොට වුණා නම් ගන්නෑ. ඇහක් නොපෙනුණා නම් ගන්නෑ. පච්චයක් කොටලා තිබ්බා නම් ගන්නෑ. තෙල් ටිකක් කැලිලා තිබ්බා නම් කකුලකට අතකට පායකට ගන්නේ නැහැ. ගන්නවද? ගන්නෑ. හැබැයි අම්මයි තාත්තයි බුදු වෙන්න ඕන. එහෙම දෙයක් මට කලේ නැහැ. එහෙනම් ගෙදර යනකොටත් මම යන්න ඕන අම්මා තාත්තා උප දරුවම වයසට ගියාට නිරෝගිමත් විදිහට ගෙදර යන්න.
එතකොට තමයි පඩියේ ඉතුරු වෙන්නේ. ඔබ හැමදෙනාටම ජීවිතේ සතුටින් ඉන්න මේ උපදේශයේ උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ බණ කතාව බරට කිව්වෙ නැති. ඉතින් බරට හැමදාම වැඩ කරන හින්දා සංවිධානය කළ ඇමති ආරක්ෂක කොට්ටාසේ සීලු මංශේ පින්වන්ත පිරිස මග පෙන්වීම කළ නියෝජ්‍ය පොලිස් ප්‍රතිසහාධ්‍යක්ෂක තුමා ඇතුළු රාජ්‍ය නිවේදිත නිලධාරි මහත්වරුන්ගේද ඇමති ආරක්ෂක කොට්ටාසේ ස්ථානාධිපතිතුමාගේද මග පෙන්වීම යටතේ මේ පින්කම සිද්ධ කෙරුණ අරමුණ වශයෙන් තැන්පත් කරගෙන තිබුණේ ඇමති ආරක්ෂක කොට්ටාසේ නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සිදු කර ගන්න මම ඇත්තටම ආධ්‍යාත්මික සංවර්ධනය කියලා තමයි ඔක නම නොකිය කිව්වේ හොඳේ භාවනා කළාට මහත්ය වෙන්නේ නැහැ ඒතකොට භාවනා කරාම පුළුවන් නිදා ගන්න වැරදිද ඔයත් ඉතින් ඉන්නේ මාරේ අමාරු වෙන්නේ ඒ කියන්නේ ඇත්තටම කතා කරන්නේ ඒ කියන්නේ කොයි වෙලාවෙත් අභියෝගයක් නේ තියෙන්නේ හිතට අය අනිත් පොලිසියව වගේ නෙමෙයිනේ අනිත් අයට වඩා 1000ක් විතර වැඩි නේ මේකනේ. එතකොට මේ මම දැන් ඔයත් භාවනා ප්‍රෝග්‍රෑම් එකකට ගත්තොත් මම අනේ ඔක්කොම නිදි කරවන්න මට පුළුවන්. ඒකෙන් ආධ්‍යාත්මික දියුණු වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණු කරගන්න පුළුවන් ටෙක්නික් කිට් එකක් තියෙනවා. ඒ තමයි සාහිත්‍ය සංගීත කලා නවීන. ආ සාහිත්‍යයෙන් ආගමෙන් විනෝදයෙන් හිත දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා ඔයත් හිත හදාගන්න තමයි මම මේක කියලා දුන්නේ. ආධ්‍යාත්මික සංවර්ධනයේ උදෙසා ඉතින් ඕක තමයි සතුට තමයි ආධ්‍යාත්මික උපරිම දිනුනෝනේ සතුට වෙන නම් පවුලක් තියෙන්න ඕන. එමෙති ආරක්ෂක කොට්ටාසේ රාජකාරිය දිමේගේ සියලු නිලධාරීන් නිලධාරීනියන්ට පින් පොමිනේම සහ ආබාධිත සියලු නිලධාරීනියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ආරඹුන. ඇත්තට මෙහෙමයි ඉන්නවා. අර එක්තරා ජනාධිපතිවරයෙක් මරුණට පස්සේ වෙඩි වෙඩි අර බෝම්බික පුරලා මරුණානේ කවුද? ජේ.ආර්. මහත්තයා හරි ප්‍රේමදාස මහත්තයා හරි නේ. ඒ තාමත් ඒ උත්සවය කරනවනේ වික්ටෝරියා වෙඩිහිටි නිවාසේ. මාතේක බණකට වැඩි ඉතින් හරි එහෙම සත්පුරුෂයෙක් ඉන්නවා. ඉතින් ඔයත් ඒ කොටසට අයිති වෙනවානේ. කියන්නේ කී දෙනෙක් ඉඳලා මැරිලා යන්නේද? මම මට මන් දන්නේ නැහැ. නමුත් ජේරත් ප්‍රනන්ද ෆුල්ලි මහත්තයල එහෙමනේ. ඉන්නකොට කොච්චර කෙනෙක් ආබාධිත වෙන්නේ. ඔයත් අන්නත් ලොකුම ලොකු රිස්ක් එකක් තියෙන. නේ? ඒක ලේසි වැඩක් නෙමෙයිනේ. ඒ නිසා එන්නල ධාරින් ලෙඩ වෙලා ඇති අසනීප වෙලා ඇති. එහෙමයි ඕන තරම් දැකලා තියෙන. ඉතින් හැම දිනාටම අපි විශ්වයේ ශක්තිය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා නිදුක් වෙන්න නිරෝගී වෙන්න සුවපත් වෙන්න අපි අහප බලපදේ කුසලයේ උන්ට ආශිර්වාදයක් ලෙසම පිහිටත්වා කියන සාදු සිතින් අපි ආශිර්වාද කරමු රාජකාරියේදී සිටින විට විශ්‍රාමගේ සියලු නිලධාරීන්ට නිලධාරීනියන්ට උන්ගේ පවුලන සිරු සමාජික සමාජිකාවන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමු ඉතින් ඔයත් තන්ට අද මේ වැඩසටහන කරගන්න මම නම් ඒ ලොකු මහත්ය දන්නේ නැහැ සාමාන්‍යයෙන් මම බණට ගියාම කවුද කියලා අහන්නෙත් නැහැ මොකද ඒක මට හරි පීඩනයක් නේ ඒ කියන්නේ කෙනෙක් දැනගෙන බණ කියන්න මට හරි අමාරුයි මං කියන්නෙම නැහැ ඉතින් මේ මහත්ය මට කතා කරලා කිව්වා හාමුදුරු පොයට වඩින්න කියලා මොකද හා මං එන්නම් කියලා අර අධ්‍යක්ෂකතුමත් අපේ ගම් පැත්තේ නුවර ඊට බලද්දී අපේ පන්සලේ නිලමගේ හිතවත් ඊට පස්සේ එතුමත් එක්ක වැඩ කරපු කෙනෙක් තමයි රඹන් වල කියන DIG මහත්තය. එතුමගේ ගෙදර තමයි මට පූජ කරලා තියෙන්නේ එතුමගේ අක්කා. මම නම් ගිහිල්ලා එක දවසක්වත් තව නිදියලා නැහැ. පූජ කරලා තවරුද්දක් ගෙදර. ඉතින් මේ ඔයත් උන්ගේ අයනේ නේ ඉතින් ඒ නිසා හරි සත්පුරුෂය සසුර ලැබිලා තියෙනවා. ඉතින් පොලිසිය කිව්වහම බාහිර සමාජයේ දකින්න කෝණෙකුත් තියෙනවානේ. ඒකෙන් ටිකක් සැරයි නහයට අහන්නේ. එහෙම කිතින් ඒව සාමාන්‍ය ස්වභාවයේ හැටි. නමුත් අපි හරිනම් එච්චර. නේද අපි හරිනම් අපි හොඳ වැඩක් කරනවන මේ රටේ සාමය ආරක්ෂා කරන වැඩිපුරම අභියෝග ඇවිල්ලා තියෙන ඔයත්තන්ටනේ. සිංහල අයට සලකන්නත් ඕන, දෙමළ අයට සලකන්නත් ඕන, මුස්ලිම් අයට සලකන්නත් ඕන, හාමුදුරුවන්ට සලකන්නත් ඕන. නේ? දැනුගත්කම් අනුව කතා කරද්දී ඒවට සලකන්නත් ඕන. එනිසා ඉතින් ඔයත් ඇත්තටම සාමය රකින්න තමයි ලොකු උපකාරයක් කරන්නේ. ඒක හරි සතුටින් කරන්න. නේ? හරි සතුටින් කරන්න. එහෙම නිලධාරයන් ඉන්නවා මහත්තයා කියන්නේ පොලිසියයි. එක සැරයක් මම ඔය යනකොට පොලිසියෙම දරුවෙක්ගේ බයික් එකක් ඇවිදින් අපේ වාහනේ වැදුනා. පිටිපස්සෙන් ඩෝංගල්. ඊට පස්සේ මම බහැලා
ඇහුව පුතා කවුද කියලා කර මම පොලිසිය කිය. මං කෝ හොඳයිනේ කියලා. මං කෝ ඉතින් මට නම් කොල්ල කරන්න දෙයක් නැහැ කියලා මේ ඉද්දි නෑ ළඟට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ. ලයිසනුත් තියෙනවා. මට මේ වැඩට යන්න චුට්ටක් පරක් වුණා. අපේ සෙල් ඉස්සල වැටිලා. කවුද ඔයයිසි මහත්තයා? ලිස්සල වැටිලා මං තමයි ළඟ ඉන්නේ. එන්න කියලා මට කිව්ව නිසා හාමුදුරුවනේ මං කෝ හා යන්න මං හදා ගන්නම් කියලා. හිතන්නකෝනේ කැපකිරීමකින් ඒ කියන්නේ මේ මහත්ය ළඟට එලා ඉන්නවා කියන එකත් ලොකු දෙයක් නේ නේ අවුරුදු ඒ කියන්නේ අංක මුලට නමේ තිබ්බ ළමෙක් ඒතකොට අලුත් ළමෙක් නේ යාලා ඉතින් එහෙම ළමයි ඉන්නවා ඉතින් ඔයත්ත් එහෙම හින්දා තමයි මෙහෙම ඉන්නේ ඉතින් ඔයත් හැමදාම උපදෙස් දෙන අධ්‍යක්ෂකතුමාටත් නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් අලුතෙන් පත්වෙච්චි පොලිස්පතිතුමාටත් පොලිස් ආරක්ෂක අමාත්‍යංශයේ අමාත්‍යතුමාටත් ඉතින් පාලනය කරන රාජරාජ මහා මාත්‍ය ආදී ඇතුළු හැමදෙනාටම මුදුත් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරමු. ඔයත් හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඔය යන වෙලාවල් වල සතුරු කරදර වෙන්න පුළුවන්, අනතුරු වෙන්න පුළුවන් නේ. අධික වේගයෙන් යනකොට කරන්න දෙයක් නෑ. ඔයත් අඬ පිටිපසට වෙලා යන්න වෙන වෙලාවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා යන ගමන බිමන කරන කියන කටයුතු සතර වරම් දිවිවරු විසින් ආරක්ෂා කර දෙත්වා. ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං නමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදා අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්ම වඩ්ඩಂತಿ ආයුවන් සුඛං බලං මුදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මන් කලක සුගත පදාවකින් නිවන් මඟ පූර්ණේ කර ගැනීමට අවසර ධර්ම මාර්ගයේ මේ තුන් දේශනාවෙන් ලැබූ කුසල ශක්තියෙන් පාරමී ධර්මයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි සාදු 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 अशोक वन अरने निर्मात्सु शास्त्रपति राजकीय पंडित नीतेगन चंदन स्वामी महंसे अपविनुवेन तमत वतिमा खालोचित ධර්මදේශනාවක් සිදු කරනු ලබා දින ඔබ වහන්සේට සියලුම නිලධාරීන් වෙනුවෙන් අද දින මේ ඔබ වහන්සේට විහාරස්ථානවල බොහෝ ශාසනික වශයෙන් ධර්ම කටයුතු රාශියක් තිබියදී අප වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම පරිසරයට වැඩමීම වෙනුවෙන් ඔබ වහන්සේට සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිදුම් වන්දින් තුම්මරං සාරිපුත්තාදි තේවානං ආගතං පටි පාටියා සද්දා සීල දයාවාසං බුත පුත්‍රං නමාමි